කාර්යාලයේ වැඩ කරපන්. ඉතින් මේ මට සර්ව ඔයාලට හඳුන්වා දෙන්න වෙලා තියෙන්නේ. ඇත්තටම මේ මම සර් ගැන හොයලා බලපු විදිහට සර් ගොඩක් දක්ෂ ගුරුවරයෙක් විදිහට කටයුතු කරනවා. මොකද ආයතන කිහිපයකම සර් කොමස් විෂය ඉගැන්වීම් කටයුතු කරනවා. ඒ වගේම මට සර්ව අහම්බෙන් හම්බ වෙලා ඔයාලට හඳුනා දෙන්න ලැබුණේ. ඉතින් මම හිතනවා ඔයාලගේ විභාග කටයුතු නිසියාකාරව කරගන්න මේ දවස් හතරින් ලොකු අසසිලක් වෙයි. හැමෝම මේ යන අපේ අසීරු කාලේ පුළුවන් තරම් කැපකිරීමෙන් මේ දවස් හතර කටයුතු කරමු. ඒ වගේ මට ඒකට උදව් කරන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මේ වෙලාවේ සම්බන්ධ වෙන්න බැරි අය කීප දෙනෙක්ම ඉන්නවා. එයාලට රෙකෝඩින් එකක් දෙනවා. හැකි හැම වෙලාවකම පන්තියට සහභාගි වෙනවා නම් ඔබට මේ ඉගැන්වීම් කටයුතු 100%ක්ම අවශ්‍ය විදිහට සම්පූර්ණ කරගන්න හැකි වෙයි කියන දේ මං කියන්න ඕනි. ඉතින් ඔබ සියලු දෙනාටම ජය වේවා කියලා කියමින් මම සෑට පන්තිය කරගෙන යන්න අවස්ථාව සලසා දෙනවා. රයිට්. බොහොම ස්තුතියි මිස් මාව හඳුනලා දීම සම්බන්ධයෙන් සහ මේ පන්තියට මාව සම්බන්ධ කර ගැනීම සම්බන්ධයෙන් උත් නැවතවරක් ස්තුතිවන්ත වෙනවා. මට මිතිගේ EB exam එක ගැන විස්තර කියලා තියෙනවා සහ past papers මට එවලා තියෙනවා. ඒවා ටික අධ්‍යයනය කරලා මේ සැකලර් මේ ගිනුම් මතේ අතුමක ඇලි කරලා මම කරන්නේ. රයිට්. කරගෙන යනකොට මොනවාරි දෝෂයක් සිග්නල් වල මොනවාරි ප්‍රශ්නයක් කියලා ආව කිව්වොත් මට පොඩ්ඩක් කියන්න ඒක මැසේජ් එකක් හරි දාන්න. රයිට්. අපි කල් වෙලා ගත කරන්න නැතුව අපි පාඩම පටන් ගමු. ඔකට්ටියට මම නිබන්ධනයක් දීලා තියෙනවා. ඒකේ මූලික හැඳින්වීම ටිකක් තියෙනවා. මම හිතනවා ඔකට්ටිය එකට ඔකට්ටිය ටික කියව ගන්න ඇති කියලා. මොකද වැඩිහිටි පිරිසක් විදිහට සහ විභාගයේ අවශ්‍යතාවය සහ උනන්දුව තියෙන පිරිසක් විදිහට නේද ළමයිට වගේ අපිට පිටිපස්සෙන් යන යන කියන්න ඕනේ නෑ. EB exam එක අවශ්‍යතාවයේ උනන්දුව අපි දන්නවා නේද? ඔකට එකේ ඉන්ක්‍රිමන්ට් එක ඉනත්නම් ඊළඟ උසස් වීම සියල්ල රඳාපවතින්නේ EB exam එක මත. රයිට්. ඒක අපට ඕන ඕන වෙලාවට කරන්නත් බෑ. අදාළ ආයතනයෙන් EB exam එක කෝල් කරපු වෙලාවේ තමයි අපි කරගන්නත් ඕනේ. සහ රාජකාරී කරන අතරතුරේදී මේවා කරගන්නත් ඕනේ නේද? ඉස්සර වගේ ඉගෙන ගන්න කාලෙකුත් නෙවෙයි. ළමා ලපටින්ගේ වැඩ, ගෙවල් දොරවල් වල වැඩ ගොඩක් කාරණාත් එක්ක තමයි මේ වැඩේ කරගෙන යන්නේ. ඒ හින්දා අපි ඒ ගැන අවබෝධයක් තියෙනවා. ඒ හින්දා අපි ඒවට ගැළපෙන ආකාරයට ඔකට්ටිට වැඩි සටහන් ලබා දෙන්නේ නැතුව නිබන්ධනයක් ලබලා දීලා තිනවා. ගිලුම් කරණය සම්බන්ධයෙන් ඔකට්ටිට පූර්ණ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන විදිහට. රයිට්. මම ඔකට්ටිගේ පේපර්ස් අධ්‍යයනය කරද්දී මට දැකගන්න පුළුවන් වුණේ ඔකට්ටිට මූලික වශයෙන්ම තියෙන්නේ ගිනුම් කරන ක්‍රියාවලිය හා අවසාන ගිනුම් සම්බන්ධ ගැටලු කීපයක් තමයි පේපර් එකට එන්නේ. ඒ අතරතුරේ වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා බැංකු සැසඳුම, වැරදි නිවැරදි කිරීම, තනි පුද්ගල ව්‍යාපාරයක වගේ අවසාන ගිණුම් කට්ටලයක් පිළියෙල කරන එක. ඊට අමතරව මූලික පොත් කීපයක් කතා කරලා තිබ්බා නේද? මූලික පොත්වල අවශ්‍යතාවය ගැන කතා කරලා තිබ්බා. පේපර් වල කීප තැනකදී අහලා තිබ්බා. ඊට පස්සේ මූලාශ්‍ර ලේඛන ගැන අහලා තිබ්බා. ඒ කියන්නේ accounting වල තියෙන බේසික්ම ටික තමයි ඔකට එකෙන් අහන්නේ. ඒ හින්දා අපට ලොකු අමාරුවක් නැතුව මට ඒ ටික ඔකට්ටියට තේරුම් කරලා දෙන්න පුළුවන්. ආයාසයකින් තොරව මම කියන දේ අහගෙන හිටියොත් ඔකට්ටියට මේක තේරුම් ගන්න ලේසි. රයිට්. හොඳ අවබෝධයෙන් ඉන්න මොන හරි ගැටලුවක් තිබ්බොත් වැඩි හිටිය විදියට පොඩ්ඩක් මට කතා කරලා ඒක කියන්න. එතකොට අපිට ඒ කන්ට්‍රෝල් ටික निराකරණය කරගෙන ඉදිරියට යන්න පුළුවන්. හරි ළමයි. රයිට්. එතකොට මේකේ නිබන්ධන ඉස්සරම් මම දාලා දෙනා ගිණුම් කරණේ හැඳින්වීම ගැන. මං හිතන්නේ ගිණුම් කරණේ යනු මොකක්ද කියලා ඔකට්ටියකින් අහයි කියලා. ඔකට්ටිය මේ වෙනකොට ආයතනය තුළ ගිණුම් කරණය ගැන කටයුතු කරනවා සහ මීට පෙර ඉගෙනගෙනත් ඇති. එහෙනම් ඒ ටික ඔකට්ටිය නිබන්ධනයේ කියව ගන්න. ඒතකොට අපිට ගිණුම් කරණේ අවශ්‍ය වෙන්නේ ඇයි කියලා ඔකට්ටියකින් අහන්න පුළුවන්. අන්න ඒ විදිහ ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
ගිනුම් කරණය කියන විෂය නැත්තම් ගිනුම් කරණය කියන දේ අවශ්‍ය වෙන්නේ ඇයි කියන්නේ ඇත්තම තනි වචනයකින් කිව්වොත් එහෙම ගිනුම් කරණය කියන දේ අවශ්‍ය වෙන්නේ ව්‍යාපාර පිළිබඳ ඇල්මක් දක්වන පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා අවශ්‍ය වන තොරතුරු ලබා ගැනීමට හෝ ලබා දීමට දැන් ඔකට එකේ ආයතනය ගත්තොත් එහෙම නේද ඉලෙක්ට්‍රික් බෝඩ් එක ගත්තොත් එහෙම ඒක ගැන උනන්දුවක් දක්වන පාර්ශවය ඉන්නවා නේද අපි ඒ කට්ටියට කියනවා ඇල්මැති පාර්ශවයන් කියලා ඇල්මක් ඇති පාර්ශවයන් ඇල්මැති පාර්ශවයන් මම නිබන්ධනේ ඒ ගැන විස්තර දීලා තියෙනවා එතකොට මූලික වශයෙන් අපට ව්‍යාපාරයක් ගත්තොත් ව්‍යාපාරේ අයිතිකරුවෝ ඇල්මැති පාර්ශවයන් අයිතිකරුවෝ තමයි ව්‍යාපාරයට ප්‍රාර්ථනා යොදවන්නේ ඔකට දන්නවා එතකොට ඒ තමන් යොදවපු ප්‍රාර්ථනයට කුමක්ද වෙලා තියෙන්නේ තමන් යොදවපු ධනයට මොකද වෙලා තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්නේ මේ ගිණුම් කරණය හරහා දෙන වාර්තා ටිකත් එක්ක ඔකට ටිකේ ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ නම් අයිතිකරු වෙන්නේ රජය නේද එතකොට රජයේ පාර්ශවෙන් තමයි ප්‍රාර්ථනය යොදවලා තියෙන්නේ සම්පත් යොදවලා තියෙන්නේ ඒ සම්පත් වලට වාර්ෂිකව අයවැයෙන් මුදල් වෙන් වෙලා එනවා ඔකට්ටිය තුලින් ඔකට්ටිගේ ආයතනය තුලින් යම් ආදායමක් උපයනවා ඒවත් ඔකට්ටිගේ ආයතනයේ මේ කටයුතු සඳහා යොදවනවා අන්න එතකොට රජය බලනවා ඔකට්ටිගේ account එක ගත්තට පස්සේ ඒ ඔකට්ටිගේ යොදවපු ප්‍රතිපාදන වලින් කොහොමද ඔකට්ටි වැඩ කරලා තියෙන්නේ ආදායම කොච්චරක් උපයලා තියෙනවද ඒව නැවත ඔකට්ටිගේ කටයුතු සඳහා කොහොම යොදාගෙන තියෙනවද අන්න එහෙනම් ඇල්මැති පාර්ශවයක් විදිහට අයිති කරුවක් අපට සලකන්න පුළුවන් ඒ විදිහට ගනුදෙනු කරුවෝ සේවකයෝ ආයතනයේ සේවකයෝ ඇල්මැති පාර්ශවයක් නේ ආයතනයේ සේවකයෝ අවධානයෙන් ඉන්නේ ව්‍යාපාරේ ආදායම සම්බන්ධයෙන් ඉපයීම සම්බන්ධයෙන් මේ මෙතරේ බෝනස් එක අපට ලැබෙයිද බෝනස් එකක් ලැබෙන මට්ටමට අපි ඉපයීම කරලා තියනවාද ඒ ඉපයීමට අපි දායක වෙලා තියනවා නේද දැන් මේ යන විදිහට නේද ආයතනවල වැටුප් ලැබෙයිද කියලා අවධානයෙන් ඉන්නේ අපි නේ මේ මාසේ නම් වැටුප ලැබුණා දෙයනේ කියලා ලබන මාස වෙනකොට වැටුප ගන්න පුළුවන් වේවිද නේ රජයේ ආයතන විතරක් නෙවෙයි පෞද්ගලික අංශයේ ආයතනවලත් එම තත්ත්වය දැන් උදා වෙලා තියෙනවා නේ සේවකයෝ අඩු කරනවා සේවකයන්ගේ අතිකාල අඩු කරනවා ඒ විදිහේ ඇයි එතකොට තමයි සේවකයෝ අන්න ව්‍යාපාර කරේ උනන්දුවක් දක්වනවා accountant report එක බලන්න උත්සාහ කරනවා මෙයා මාසේ income එක කීයද කියලා හොයන්න උත්සාහ කරනවා අන්න ඒ විදිහට ව්‍යාපාරවල ගිණුම් කරණේ අවශ්‍ය වෙන්නේ මේ ඇල්මැති පාර්ශවයන්ට අවශ්‍ය ආර්ථික තීරණ ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දීමට. ඔකට එක paper එක ඇහුවොත් වෙනවා. ගිණුම් කරණේ අවශ්‍ය වන්නේ ඇයි? ව්‍යාපාරයකට ගිණුම් කරණේ අවශ්‍ය වන්නේ ඇයි? එන්න එතකොට එක වචනකින් එක පේලිකින් උත්තර දෙන්න පුළුවන්. ඇල්මැති පාර්ශවයන්ට අවශ්‍ය ආර්ථික තීරණ ගැනීම සඳහා ඕන කරන නැත්නම් අවශ්‍ය කරන තොරතුරු සැපයීම සඳහා. ඉතින් අපිට සැපයුම් කරුවෝ ඉන්නවා නේද? ඉලෙක්ට්‍රික් බෝඩ් එකකට තියෙනවා suppliers ලා. නේද? යම් යම් item සපේන කට්ටිය ඉන්නවා. පෞද්ගලික අංශය තියෙනවා රාජ්‍ය අංශිනුත් ඉන්නවා. ඉතින් ඒ කට්ටිය සපේපු supply වලට අදාළ ගෙවීම් ලබා ගන්න පුළුවන්. නේද? අපි ගත්තොත් එහෙම කණිජ තෙල් එකකින් ඔය කට්ටියට ඉන්ධන සපේනවා. ඒතර ඒ කට්ටිය ඔය කට්ටියක supply එකනේ. එයා බල බලනවා right. අපි සපේපු ඉන්ධන වලට ගෙවීම් අපට ලබා ගන්න පුළුවන්. එහෙම ගෙවීමක් දෙන්න තරම් ඉලෙක්ට්‍රික් බෝඩ් එක ආදායමක් උපයනවා. ඒ විදිහට right මම ඔය කට්ටියගේ ආයතනයේම උදාහරණයක් ගන්නේ ඔය කට්ටියට බොහොම සමීපින්ද නැත්නම් අපි පෞද්ගලික අංශයේ ඒවා ගැන තමයි ගොඩක් කතා කරන්නේ. right. එහෙනම් ගිණුම් කරන්න අවශ්‍ය වෙන්නේ ඇයි කියලා අහුවොත් ඔන්න උත්තරය ඔය කට්ටියට ලියා ගන්න පුළුවන්. හරිද දරුවෝ? right. දරුවෝකට අමනාපෙන්ට අපිට පුරුද්දට එක කියවෙන්නේ. right. ඊට පස්සේ ගිණුම් කරණේ ගැන ගත්තොත් එහෙම ගිණුම් කරණේ මූලික ප්‍රභේද දෙකක් තියෙනවා. ඒකත් ඔය කට්ටිය දල වශයෙන් මතක තියාගන්න මන්නේ. නිබන්ධනේ ඒ ඔක්කොම ඇතුළත් කරලා තියෙනවා. අර කාරණ නිබන්ධනේ ඇතුළත් කරලා නැහැ. ඔය කට්ටිය සටහන් කරගන්න. මොකද්ද? ගිණුම් කරණේ අවශ්‍ය වන්නේ ඇයි? මොකද්ද අවශ්‍ය වෙන්නේ ඇයි? ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීමට. right. ඉතල ගිණුම් කරණය ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි මූල්‍ය ගිණුම් කරණය සහ කලමනාකරණ ගිණුම් කරණය කියලා. ඔකටගේ papers එක මට බලද්දි ගොඩක් වෙලාවට තියෙන්නේ මූල්‍ය ගිණුම් කරණය පැත්ත finance accounting ටික. right. එතකොට මූල්‍ය ගිණුම් කරණයේ ක්‍රියාවලිය මම ඔයාලට නිබන්ධනයකින් දාලා තියෙනවා නිබන්ධනය දාලා තියෙනවා මම නැවත බෝඩ් එකේක පෙන්නවොත් එහෙම process එකක් තියෙන ක්‍රියාවලියක් තියෙන්නේ මේ ක්‍රියාවලියට යෙදවුම් යොද දාන්න ඕනේ අපි යෙදවුම් ඇතුළත් කරනවා යෙදවුම් ඇතුළත් කරාට පස්සේ මේක තුල යම් ක්‍රියාවලියක් සිද්ධ වෙනවා right ක්‍රියාවලිය ක්‍රියාවලිය වෙනවා ක්‍රියාවලියෙන් පස්සේ අපට නිමැවුමක් ලැබෙනවා
නිමෙමු. හරිද? මොනවද අපි එතකොට ගිණුම් කරන්නේ යදවු විදිහට යොදවන්නේ? යදවු විදිහට යොදවන්නේ මොනවාද? ගනුදෙනු හා සිදුවීම්. ගනුදෙනු හා සිදුවීම්. ගනුදෙනු හා සිදුවීම් තමයි අපි ක්‍රියාවලියට යොදවන්නේ. යදවුම් ටික ඉන්පුට් එක. Right? ඉන්පුට් එක යොදවන්නේ ක්‍රියාවලියට ගනුදෙනු සහ යදවුම්. හරි? නිරක්ෂමෙත් ඇඩ් කරන්න මම ඔයාව හොස්ට් කරලා තියෙන්නේ. තව කට්ටිය ඇඩ්වෙන්ට් ඉල්ලනවා. ඇඩ් කරන්න ඔයා අතරේ බලාගෙන. Right. ඊට පස්සේ මේක ඇතුලේ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ප්‍රොසෙස් එකක් සිද්ධ වෙනවා. මොනවද ප්‍රොසෙස් එකේ සිද්ධ වෙන්නේ? ගනුදෙනු හඳුනා ගන්නවා අපි. ගනුදෙනුවක් සිදුවීමක් සිද්ධ වුණා කියලා හඳුනා ගන්නවා. මොනවාගෙන්ද හඳුනා ගන්නෙ? ඔකට දන්නවා. මම මෙතන ලියන්න. මූලාක්ෂර ලේඛන. මූලාක්ෂර ලේඛන. ව්‍යාපාරයේ ගනුදෙනුවක් සිද්ධ වුණා. සිදුවීමක් සිද්ධ වුණා කියලා අපි දැනගන්නේ මූලාක්ෂර ලේඛනවලින්. Right? මූලාක්ෂර ලේඛනවලින්. मूलाश्रेखना ඔකට මේ මොකද කරන්නේ? ඒක පරිගණකයෙන් හරි මොකෙන් හරි අපට රිසිප්ට් පතක් ලබලා දෙනවා. කස්ටමර්ට රිසිප්ට් එකක් දෙනවා. නැත්නම් අපි දෙන බිලේ print කරලා දෙනවා නේ. අපි අපට print කරලා දෙනවා. අපේ බිලේ අපට print කරලා දෙනවා. ඒකේ ඔයාලා ළඟ blue copy එකක් තියෙනවා. නැත්නම් ඔයාගේ පරිගණකයේ හරි ඔයාට print එකක් හරි මොකක් හරි ඔයාගේ පැත්තෙනුත් copy එක ඔකට ටිකේ පැත්තේ තියාගන්න. අන්න ඒක තමයි මූලාක්ෂර ලේඛනයක් කියලා කියන්නේ. ඒ කියන්නේ ඒතර counter එකේ කෙනාට counter එකේ ඉන්න නිලධාරියාට අද මම මෙච්චර ආදායමක් ට්‍රැක් කරා මට මම මගේ කවුන්ටරෙන් අද මෙච්චර මුදල් ප්‍රමාණයක් මම එකතු කරා කියලා එයාට ඉදිරිපත් කරන්න තියෙන සාක්ෂි තමයි ওই මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ. ඒ මුදල් ලැබීම් වලට අදාළ මූලාශ්‍ර ලේඛන. තේරුණාද? ඊට පස්සේ ඔකට ඉතනක CB එකේ දැන් ඔකට ළඟ ඇතිනේ. ඔකට මොනවා හරි පර්චේස් කරනවනේ. අපි ඊතමු වයර් හරි නැත්තම් මොනවා හරි ඔකට ඉනවන අයිටම්ස් ඔකට පර්චේස් කරන. එතකොට ඔයා අපි ඊතනක මොකක් හරි ප්‍රයිවට් ඉලෙක්ට්‍රික් ෂොප් එකකින් ගන්නවා විදුලි කාර්මික අමුද්‍රව්‍ය සපයන කට්ටියකින් ඔයා බාණ්ඩ ගන්නවා ඊට පස්සේ ඔයා ඒකට චෙක් එකක් හරි මොකක් හරි පේමන්ට් එකක් කරනවනේ ආ එතකොට ඒකට මේ බාණ්ඩ වලට මෙච්චර ප්‍රමාණයක් ගෙව්වා කියලා ඔයා ඉදිරිපත් කරන්න තියෙන සාක්ෂිය තමයි මූලාශ්‍ර ලේඛනය කියලා කියන්නේ ඔයා කඩේට ගිහලා බඩු ගත්තට පස්සේ ඔයාට ඒ එතන බඩු ගත්ත කඩෙන් රිසිප්ට් එකක් දෙන්න ඔයා ඒක තමයි ගෙනල්ලා ඔයාගේ ऑफिस से कर पेंगा ना मेन्ना माँ व्यायाम आटा तूने साली वाले ऑफिस से के गत्तर रुपया दाह दाह एक अट मेन्ना रुपया नमदास पांची का पढ़ोगे ना मेन्ना बिल ले इतने पांची है मेन्ना अन्य तो रोहा ये बांड टीका गत्ता के लो उप्पु कर अंडे दीने कर दामा मूलास चले करने क्या अन्य ये वाके दामा पी क्रियावलिय නයිට කරපු ගණු දෙනු නේද චෙක්පත් මගින් කරපු ගණු දෙනු සුළු මුදල් වලින් කරපු ගණු දෙනු අන්න ඒ විදිහට වර්ග කරන වර්ග කරලා තමයි මේවා වාර්තා කරන්නේ ඊට පස්සේ වාර්තා කරමු වාර්තා කරන්නේ මොන වගේද මූලික පොත් කියලා જાතියක් තියෙනවා මූලික පොත් ඊට අමතරව තියෙනවා මොනවාද ලෙජරය ලෙජර් ගිනුම් කියලා තියෙනවා නේද ආ මූලික පොත්වල වාර්තා කරලා තමයි ලෙජරේට පිටපත් කරන්නේ. ඒක අපි කරනවා ඉදිරියට. මූලික පොත්වල වාර්තා කළා. දැන් මුදලින් කරපු ගණ දෙනුවක් නම් මුදල් පොතේ ඉස්සලා ලියන්න ඕනේ. ඒකල තමයි අපි ලෙජර් වලට පිටපත් කරන්නේ. අපි හිතමුකෝ අපි වැටුප් ගෙව්වා. එහෙනම් මුදල් පොතේ ඉස්සලා සටහන් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි වැටුප් ගිනුමට හර වෙන්නේ. ඊට පස්සේ අපි ඔකට මොන හරි
ආයතනයේ අවශ්‍ය මොන හරි උපකරණ ගත්තා. එහෙනම් මුදල් දීලා ගත්තා නම් මුදල් පොත ඉස්සර සටහන් කරනවා. ඊට පස්සේ තමයි උපකරණ ගිණුමට අපි ඒක හර සටහනක් විදියට ගේන්නේ. තේරුණාද? ඊට පස්සේ සුළු මුදල් වලින් පෙටි කෑෂ් වලින් නොකටික ඔෆිස් වල ඇදින පෙටි කෑෂ් කරන කට්ටිය නේද? පෙටි කෑෂ් හැමිල් කරන කෙනෙක් ඉන්නවා. ආ එයාගේ පෙටි කෑෂ් වලින් වියදමක් දරුවට පස්සේ ඒක අපි පෙටි කෑෂ් බුක් එකේ නැත්තම් සුළු මුදල් පොතේ සටහන් කරලා ලෙජරේට පිටපත් කරනවා. ඔන්න ඔය විදියට තමයි මූලික පොත්වල ගණන් සටහන් කරන්න යන්නේ. ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? ලෙජරේ ගිණුම් ටික ඔක්කොම එකතු කරලා අපි ශේෂ පිරික්සුමක් හදනවා. ශේෂ පිරික්සුම මොකක්ද සමහරට හදලත් ඇති. පේපර් එකෙන් මත් දැක්ක ශේෂ පිරික්සුම හදන්න ඇවිල්ලා තියෙනවා. ශේෂ පිරික්සුමක් අපි හදන්න ඕනේ. කොහොමද අපි හදන්නේ? ඒවා අපි කියලා දෙනවා. ලෙජරේ තියෙන සීළු ගිණුම් ටික තුලණය කරලා ඒ වගේ තියෙන හර ශේෂ ටික වෙනමයි, බැර ශේෂ ටික වෙනමයි හර සහ බැර කියලා තීරු දෙකකට දාලා අපි හදනවා. ඒක තමයි ශේෂ පිරික්සුම. ඒ ශේෂ පිරික්සුමෙන් අපිට බලා ගන්න පුළුවන් අපි මේ වෙනකන් ගිණුම් තියලා තියෙන එකේ හරි වැරදි නැත්තම් වැරදි මොනව හරි තියෙනවද? මූල්‍යමය වශයෙන් වැරදි මොනව හරි තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. තේරුණාද? අපි මේ වෙනකන් ගිණුම් තියලා තියෙනේ වගේ මූල්‍යමය වශයෙන් මේ ගණිතමය වශයෙන් වැරදි තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. කොහොමද බලා ගන්නෙ? හර තීරුව සහ බැර තීරුව අසමාන වෙනවා. තේරුණාද? හර තීරුව සහ බැර තීරුව අසමාන වෙනවා නම් අන්න අපි දන්නවා වැරදි සිද්ධ වෙලා තියෙනවා. එහෙම නැතුවත් වැරදි සිද්ධ වෙනවා. කොහොම හරි ශේෂ පිරික්සුම හදලා අපට වැරදි තියෙනවා කියලා අනාවරණය වුණොත් අපි ඒ වැරදි නිවැරදි කරන්න ඕනේ. නිවැරදි කිරීම. වැරදි නිවැරදි කරනවා. වැරදි තියාගෙන යන්න බෑනේ අපිට ඉදිරියට. නේද? අපි කාටත් වැරදි සිදු වෙන්න පුළුවන් නේ. හර බැර කරද්දි වැරදි සිදු වෙන්න පුළුවන්. නේද? එහෙනම් ඒවා අපි හඳුනාගෙන නිවැරදි කරලා ඉදිරියට යන්න. ඔන්න ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියෙන් අනතුරුව අපට අවුට්පුට් එක ලැබෙනවා. අවුට්පුට් එක මොනවද ලැබෙන්නේ? අවුට්පුට් එක විදිහට අපට ලැබෙන්නේ මූල්‍ය ප්‍රකාශන ලැබෙන. මූල්‍ය ප්‍රකාශන කියන්නේ ඕකට්ටේ මට්ටමේදී ගොඩාක් දුරට ලාභෝ අලාභ ප්‍රකාශනය නැත්නම් කියන ලාභ ලාභ ගිනුම ශේෂ පත්‍රය එහෙම නැත්නම් ශේෂ පත්‍රය කියන අලුත් නම තමයි මොකද්ද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ෆයිනෑන්ෂල් ස්ටේට්මන්ට් එක. රයිට්? අන්න ওই ටික තමයි සරලවම ඔකට්ටිගේ පේපර් වල අපට දකින්න තියෙන්නේ. ඔකට්ටිගේ පේපර්ස් ටික අධ්‍යයනය කරාට පස්සේ මෙන්න මේ කියන කරුණු ටික තමයි ඔකට්ටිගේ පේපර් එකේ දිගින් දිගටම ප්‍රශ්න කරලා තියෙන්නේ. තේරුණාද? ඉතින් ඒ ටික අපට එකින් එක මේ දවස් 4ට නේද? දවස් 4ට පැය 2 ගානේ පැය 8ක කෝස් එකක්. රයිට්? අපි කරමු. බැරි නෑ කරගන්න පුළුවන්. රයිට්? මම නිබන්ධන ලබලා දෙනවා. සටහන් ලියා ගන්න අවශ්‍ය නෑ ඔකට්ටියට. ගාන ටික අදාගෙන ගියාම හරි. රයිට්? එහෙනම් ඔක තමයි ගිණුම් කරන මූල්‍ය ගිණුම් කරනේ ක්‍රියාවලිය. රයිට්? වැඩි දුරට කෙනෙකුට ඕන නම් මම නිබන්ධනේ දීලා තිනවා කලමනාකරණ ගිණුම් කරණය. ඒක ඔකට්ටියට ගොඩාක් දුරට එන්නේ නෑ. නමුත් අර සටහන සම්පූර්ණ වෙන්න ඕනින්ද මම ඔකට්ටියට ඒක ලබලා දුන්නා. රයිට්? ඊට පස්සේ බලන්න තුන්වෙනි පිටුවට වගේ ගියාම තියෙනවා තුන්වෙනි පිටුවේ මුල වගේ මූලාක්ෂර ලේඛන ටිකයි මූලික පොත් ටිකයි සියල්ලක් එක්කම පොඩි සටහනක් දීලා තියෙනවා. රයිට්? එහෙනම් අපි මෙතන මේ සමස්ත ක්‍රියාවලිය ගැන අවබෝධයක් ගත්තේ. අපි දැන් ඔන්න ඉදිරියට යන් එකින් එක හඳුනාගෙන මේ ටික කරගෙන යන්න. රයිට්? කෙනෙක් හිතන්නේ අද මං ආපු ගමන් දඩි විදි ගාලා ගලන් ටික හදාගෙන යයි කියලා. රයිට්? එහෙම කරන්න තිබ්බා. හැබැයි එහෙම කරොත් මං හිතනවා ඊට වඩා මේක සාර්ථක වෙයි කියලා. මොකද විෂය ගැන පොඩි අවබෝධයක් ඔකට්ටේ තියෙන්න ඕනේ. ඔකට්ටේ කලබලයි. මම දන්නවා මේ වෙලාවේ ඔකට්ටේ කලබලයි. ඔකට්ටේ ඕනේ පේපර් එකේ තියෙන පාස් පේපර්ස් වල තියෙන ගණන් ටික හදව ගන්න. රයිට්? මං ඒක දන්නවා. මොකද අපි EB exam වලට උගන්වලා තියෙන නිසා අපි දන්නවා. ඔකට්ටේ වගේම රජයේ EB exam වලටත් අපි උගන්වනවා. රයිට්? ඒ හින්දා ගවර්න්මන්ට් accountancy. ඉතින් ඒ හින්දා අපි දන්නවා ළමයි කලබලයි ඒ කට්ටේට ඕනේ ටක් ගාලා පාස් පේපර්ස් වල තියෙන ගණන් ටික හදාගෙන යන්න. රයිට්? ඒ වුණාට විෂය ගැන හරි අවබෝධයක් නැතුව අපි හැදුවොත් එහෙම ඒක ඔකට්ටේට පැවැත්මට එච්චරම බලපාන්නේ නැහැ. නේද? අටපාඩමින් හදනවා වගේ තමයි. රයිට්? EB එක තමයි. EB එක පාස් වුණාට පස්සේ ආයෙ ඕක අපිට වැඩකුත් නැහැ. එහෙමනේ. රයිට්? කමන්නේ. මේ ටික අවබෝධ කරගෙන යන්න අපි ඉක්මනට. රයිට්? මූලාක්ෂර ලේඛන ටික තියෙනවා. මූලික පොත් ටික තියෙනවා.
ලෙජරේ ගිණුම් වර්ග පහක් තියෙනවා මූලික වශයෙන් අන්නේ ගිණුම් වර්ග පහ මම ඉදිරිපත් කරලා තියෙනවා බලන්න මූලාශ්‍ර ලේඛන ගැන අපි පස්සේ දිගින් දිගට කතා කරනවා රයිට් දැනට හඳුනගන්න මෙහෙම ඔයාට මතකද කියලා මේවා මුදල් ලැබීම වලට සම්බන්ධයෙන් අපි කියනවා මොකද්ද ලදුපත් කියලා ලැබීම් කොවිතාංශ කියලාත් කියනවා ලදුපත් කියලා જાතියක් තියෙනවා එතකොට මුදල් ගෙවීම වලට අදාළ මුදල් ගෙවීම් වවුචර් එක ඒක නම් ගොඩාක් ඔෆිස් වල පාවිච්චි වෙනවා නේද ඔය කට්ටිය පෙටි කෑෂ් වලට වවුචර් දානවා ඕටි එක ගන්න වවුචර් දානවා වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයා මොනවාරි ඔෆිස් එක වෙනුවෙන් මොනවාරි වියදමක් දරුවොත් ඒක ඉල්ල ගන්න නැවත වවුචර් එකක් දාලා මුදල් ඉල්ල ගන්නවා වෙන්න පුළුවන් ට්‍රැවලින් එක දාන්න ක්ලේම් කරද්දී ඔයා වවුචර් එකක් දානවා right ඒ වගේ ඔය කට්ටියට අදාළ වවුචර්ස් ඇති ගොඩාක් ඔෆිස් එක තුල ඊට අමතරව ණයට ගැනුම් ව්‍යාපාරයේ ණයට බාණ්ඩ ගන්නවා නම් අපි ඒක ගැනුම් ඉන්වොයිස් එක කියන මූලාශ්‍ර ලේඛනයෙන් තමයි හඳුනගන්නේ ඊට පස්සේ විකුණුම් ඉන්වොයිස් එක අපි ණයට බාණ්ඩ විකුණනවා නම් අපි ඒව සටහන් කරන මූලාශ්‍ර ලේඛනය විකුණුම් ඉන්වොයිස් එක හරපත අපි ණයට ගත්ත දෙයක් ආපහු හරවලා යවනවා එහෙම වෙනවන්නේ නේද අපි ණයට ගන්න දේවල් අපට අනවශ්‍යයි කියලා නැත්නම් අපට අවශ්‍ය නැති දේවල් එයාවල තිබ්බොත් අපි ඒව හරවලා යවනවා අන්න එතකොට අපි හරපත කියන මූලාශ්‍ර ලේඛනය භාවිත කරනවා ඊට පස්සේ අපි විකුණපුව සමහරට ආපහු අපට හරවලා එවන්න පුළුවන් අපි වැරදි භාණ්ඩයවල තිබ්බොත් ඒවා අපි ආපසු එවුම් කියලා හඳුන්වනවා ඒව සටහන් කරන මූලාශ්‍ර ලේඛනය බරපත කියලා අපි හඳුන ගන්නවා ඊට පස්සේ සුළු මුදල් වවුචර් එක ඒවා ලේසි ඊට පස්සේ පොදු ජර්නලය ජර්නල් වවුචර් එක right ඊට අමතරව බැංකු ගිණුම තියෙනවා බැංකු ගිණුමේ ලැබීම් සහ ගෙවීම්නේ එතකොට ලදුපතයි වවුචර් පතයි තමයි එකටත් අදාළ වෙන්නේ right එතකොට ඊට අමතරව මූලික පොට් එක තියෙනවා ලැබීම් ජර්නලය ගෙවීම් ජර්නලය එතන පුතේ මේ මෙහෙමයි ලැබීම් ජර්නලය සහ ගෙවීම් ජර්නලය කියන්නේ අලුත් ගිණුම් කරන ප්‍රමිතත් එක්ක නිර්මාණය වෙච්ච දෙයක් ඕකට් එකේ මට්ටමේදී තියෙන්නේ මේක මුදල් පොත කියලා මම එහෙම උගන්වන්න මුදල් පොත කියලා එතකොට දැන් ඔය ලැබීම් ජර්නලය ගෙවීම් ජර්නලය කියන්නේ අත්‍තරම ගත්තොත් මුදල් පොතේ දෙපැත්තක් තියෙනවානේ ලැබීම් සහ ගෙවීම් කියලා අන්න ඔය දෙක කෑලි දෙකකට ගලවලා වෙන් කරලා තියෙන්නේ අලුත් විදියට අලුත් කම්පැනි වල account හදන්නේ මේ විදියට නමුත් ඔකට් එකේ සිලබස් එකේ තියෙන විදියට මුදල් පොත කියන දේනේ ඔකට්ටියට භාවිතා වෙන්නේ එහෙනම් මුදල් පොත කියන දේ මම ඔකට්ටියට උගන්වන්න හරිද right ඊට පස්සේ අපි බලමු ගිනුම් කරණේ තියෙන පොඩි අමාරු තැනක් තමයි මේ දිත්ත සටහන් කියලා જાතියක් තියෙනවා ගිනුම් කරේ දිත්ත සටහන් ගිනුම් කරණය ඕ ලෙවල් වලට ඒ ලෙවල් වලට හරි මොන හරි HNDA වගේ කරපු කට්ටියක් ඇති සමහර විට මෙතන මම දන්නවා TB එකේ ගොඩක් කට්ටිය ඉන්නවා HNDA කරන කට්ටිය කරපු අය නේද HNDA කරපු කට්ටිය ඇතිනේ ගොඩක් අය නේද මේ කට්ටිය නම් ඉතින් මේවා එච්චරම අදාළ වෙන්නේ නැහැ right එකනේ ඒ කට්ටිය ගොඩක් ඇඩ්වාන්ස් ඉගෙන ගන්නවනේ කවුන්ස් right DA කරන කට්ටිය right හැබැයි ඊට එහා ගිය මේ දැනුම අත්‍යවශ්‍ය පිටසක් ඉන්නේ ඒ කට්ටියට තමයි අපි මේක කරන්නේ right එතකොට දිත්ත සටහන් කියලා කියන්නේ ළමයි මොකද්ද ඔය කට්ටියගේ දැකලා ඇති හර කියලා කියනවා එහෙම නැත්නම් බැර කියලා කියනවා අන්න ওই වචන දෙකත් එක්ක යන සටහන් ක්‍රමයක් තමයි දිත්ත සටහන් ක්‍රමය කියලා කියන්නේ හරිද සරලව කිව්වොත් මේ දිත්ත සටහන් ක්‍රමයේදී වෙන්නේ මොකක්ද අපේ සිදුවිච්ච ගනුදෙනුව right මේ දිත්ත සටහන් රීතියට අනුව දිත්ත සටහන් රීතියක් තියෙනවා ඒ දිත්ත සටහන් රීතියට අනුව සටහන් කිරීමක් තමයි වෙන්නේ තේරුණාද දැන් මෙහෙම හිතන්නකො ගනුදෙනුවක් සිද්ධ වුණාම ඒකේ බලපෑම් දෙකක් තියෙනවා අන්න උතරින් ඔකට්ටිය ඔක හිතන්න පටන් ගන්න right ගනුදෙනුවක් සිද්ධ වුණාම ඒකේ බලපෑම් දෙකක් තියෙනවා මම පොඩි උදාහරණයක් කියන්නම්කෝ දැන් හිතන්න ඔය කට්ටිය මුදල් දීලා මුදල් රුපියල් 100ක් දීලා right අපි ගමු මොකද්ද අපි හිතමු සරල එකක් ගමු ගමන් වේදමක් මෙහෙම නැත්නම් ලිපි ද්‍රව්‍ය ගත්තා කියලා රුපියල් 100ක් දීලා ලිපි ද්‍රව්‍ය ගන්න ව්‍යාපාරයක හරිද දැන් මෙතන මොකද වෙන්නේ කියලා හිතන්නකෝ අපේ ව්‍යාපාරයේ තිබ්බ මුදල් කඩේට දීලා අපි ලිපි ද්‍රව්‍ය අරන් එනවා රුපියල් 100ක්
එතකොට මොකද වෙන්නේ? ඔන්න සිදුවෙන බලපෑම. ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා නේද? දැන් හරියට තියා සිග්නල් පොඩ්ඩක් ඩ්‍රොප් වුණා ඉතලා. රයිට්? හරි. මෙහෙම හිතන්නකෝ. දැන් අපි රුපියල් 100ක් දීලා ලිපි ගව්ය ගෙනාවට පස්සේ මොකද වෙන්නේ? අපේ ළඟ තියෙන මුදල් රුපියල් 100කින් අඩු වෙනවා. අන්න ඕක ඉස්සලා හිතන්න ඔයා. මුදල් අඩු වෙනවා. ලිපි ගව්ය වලට මොකද වෙන්නේ? ලිපි ගව්ය අපේ ළඟ තියෙන ප්‍රමාණය රුපියල් 100කින් වැඩි වෙනවා. මොකද වෙන්නේ? මුදල් අඩු වෙනවා. ලිපි ගව්ය කියන දේ වැඩි වෙනවා. හරිද? එතකොට දැන් මුදල් කියන්නේ මොනවද ව්‍යාපාරේ? මුදල් කියන්නේ අපට වත්කම. නේද? මුදල් කියන්නේ වත්කම. මම වත්කම් කියන දේ තව ටිකක් පැහැදිලි කරලා දෙන්නම් ඉදිරියේ. මුදල් කියන්නේ වත්කම. ලිපි ද්‍රව්‍ය කියන්නේ වත්කම. ආ මාර වැඩේනේ. එක ධන දෙනවා. අපි සල්ලි දීලා ලිපි ද්‍රව්‍ය ගෙනාවට පස්සේ මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒ වගේම ලිපි ද්‍රව්‍ය කියන වත්කම වැඩි වෙනවා. හරිද? ආ එහෙනම් බලන්න ගනුදෙනුවක් තමයි මේ උනේ. සල්ලි දීලා ලිපි ද්‍රව්‍ය ගත්තා. ගනුදෙනුව. ට්‍රාන්සැක්ෂන් එකක් වුණා. ගනුදෙනුවක් වුණා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද උනේ? අපේ ලාච්‍ය තිබ්බ මුදල් ප්‍රමාණය අඩු වුණා. අපේ කබඩ් එකේ තියෙන ලිපි ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වුණා. දෙකම වත්කම්. එක වත්කමක් අඩු වෙනවා. එක වත්කමක් වැඩි වෙනවා. අන්න ගනුදෙනුවේ බලපෑම. අන්න ඔය බලපෑම පදනම් කරගෙන. රයිට්? මේ ගනුදෙනුවක හොඳට අහගන්න. ගනුදෙනුවක බලපෑම. ඔය බලපෑම පදනම් කරගෙන තමයි අපි මේ විත්ත සටහන් ගොඩනගන්නේ. අපි විත්ත සටහන් රීතියක් ගොඩනගාගෙන තියෙනවා. රීතියක්, රූල් එකක්. හරි මේ පන්තියට ලොග්ුණ අය හිතාමතා අයින් වෙන්න එපා. ඒතර අය ලොග් වෙන්න අමාරු වෙයි ටිකක්. රයිට්? හොඳට පාඩම අහගෙන ඉන්න. එහෙනම් ගනුදෙනුවක මේ විදිය බලපෑමක් අපි හඳුනගෙන ඒ බලපෑම මත පදනම්ව දික්සතහන් රීතියක් මොන්න මං හඳුන්වලා දෙනවා. මම නෙවෙයි හඳුන්වලා දෙන්නේ. හඳුන්වලා දීලා තිනකම් මම ඔකට ඒක හඳුන්වලා දෙනවා. හරිද? දික්සතහන් රීතියක්. කියන්නේ මේක රූල් එකක්. ඔන්නෝ රූල් එක ඔයා මතක තියාගත්තොත් ඔයාට ඕනම ගනුදෙනුවක දිත්ත සටහන ඔයාලට ලියන්න පුළුවන්. තේරුණාද? මම නිබන්ධනයේ මම ඒක දාලා තියෙනවා. රයිට්? දිත්ත සටහනක ගනුදෙනුවක දිත්ත ස්වරූපය කියලා දෙයක් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේක. දිත්ත ස්වරූපේ. ගනුදෙනුවක ස්වරූප දෙකක් තියෙනවා හැම වෙලේම. ඒකයි දිත්ත ස්වරූපය කියලා කියන්නේ. රයිට්? ගනුදෙනුවක දිත්ත ස්වරූපයක් තියෙනවා හැම වෙලාවෙදීම. තේරුණාද? ගනුදෙනුවක දිත්ත ස්වරූපයක් තියෙනවා. ඒක තමයි මම ඔය කියලා තියෙන්නේ. ඒක තුලින් අපට දිත්ත බලපෑම හඳුනා ගන්න පුළුවන්. ගනුදෙනුවක දිත්ත බලපෑම හඳුනාගෙන ඒ තුලින් අපට දිත්ත සටහන ගොඩනගා ගන්න පුළුවන්. තේරුණාද? රයිට්. රයිට් බලන්න දිත්ත සටහන් ක්‍රමය කියන එක මං කියදලා තියෙනවා. ගනුදෙනුමක් නිසා ව්‍යාපාරයක වත්කම් වගකීම් ප්‍රාග්ධනයට. අපි ප්‍රාග්ධනයට තව වචනයක් කියන උතන ඕනනම් ලියාගන්න හිමිකම කියලා වචනේ භාවිතා කරනවා. රයිට්? ගනුදෙනුවක් නිසා ව්‍යාපාරයේ වත්කම් වගකීම් ප්‍රාග්ධනයට එහෙම නැත්නම් හිමිකමට ඇති කරන බලපෑම හෙවත් දිත්ත බලපෑම හර බැර වශයෙන් පොත්වල සටහන් කිරීම දිත්ත සටහන් ක්‍රමය. මොකද මා දිත්ත සටහන් ක්‍රමය කියන්නේ. වාගෙන් අහන්නේ නැහැ දිත්ත සටහන් ක්‍රමය මොකද්ද කියලා. හැබැයි ඔයා මතක තියාගන්න ඕනේ. ඒතර ඔයාලා ලේසි මේවා සටහන් කරන්න ගියාම කියේ. ඊට පස්සේ කියනවා දිත්ත සටහන් මූල ධර්මය. දිත්ත සටහන් මූල ධර්මය. මොකක්ද දිත්ත සටහන් මූල ධර්මයෙන් කියලා කියන්නේ? රයිට් එකද නෝනම් මේ වාක්‍ය ලියාගන්න. දිත්ත සටහන් මූල ධර්මය කියන තැන ලියාගන්න මම ලියන්න ඉඩ දීලා තියෙනවා. පොඩි සටහන මේක ලියාගන්න. විතරාන් මූලධර්ම ලියාගන්න. සෑම ගනුදෙනුවකම
සෑම ගණදිනුවකම ditta ස්වරූපය ගිනුම් වලට පිටපත් කළ යුතු අතර ditta ස්වරූපය ගිනුම් වලට පිටපත් කළ යුතු ආකාරය එහෙම ලියන්න පිටපත් කළ යුතු ආකාරය ditt satahan mooladharme නැත්තම් ditt satahan reetiyen ප්‍රකාශ කෙරේ ditt satahan reetiyen ප්‍රකාශ කෙරේ ප්‍රකාශ කෙරේ එම ditt ප්‍රතිඵලය එම ditt ප්‍රතිඵලය हर बर हर बर एम दित्त प्रतिपल हर लिया बर हर बर वशेन वशेन एक बार सतहान किरी मत एक बार सतहान किरी मत अनुगमनय करण अनुगमनय करण रीतीन समूहय अनुगमनय करण रीतीन समूहय रीतीन समूहय दित्त सतहान मूलधर्मे एवनत्तन रीति अलेस मनो වත්කම් කියලා જાතියක් තියෙනවා. ව්‍යාපාරයක මේවා තියෙනවා වත්කම්. ඊට පස්සේ වගකීම්. මට මේවටත් වෙන වෙනම සටහන් දෙන්න පුළුවන්. හැබැයි ඔය කට්ටියගේ papers බලනකොට මට ඒ වගේ ලොකු ප්‍රශ්න අහලා තිබ්බා මම දැක්කේ නැහැ. right කවුරු හරි කෙනෙක් කියනවා නම් සර් නෑ අපේ syllabus එකේ මේවා තියෙනවා. වත්කම් වල නිර්වචනය ඕනේ, වගකීම් වල නිර්වචනය ඕනේ නේද? ඊට පස්සේ එතනින් ගියාම හිමිකම කියලා දෙයක් තියෙනවා. මොකද්ද සර් හිමිකම කියන්නේ? ඒව මගෙන් අහුවොත් මම පැහැදිලි කරලා දෙනවා. නැතුව මට දැන් මේක ලොකු සිලබස් එකක් තියෙනවා. මට මේ දවස් හතරෙන් ඔය ඔක්කොම කරන්න අමාරුයි. right ඔකත් ටික papers ටික බලලා papers වලට අදාළම ටික තමයි මම මේ කරගෙන යන්නේ. ආදායම් වියදම්. කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම නෑ නෑ සර් අපේ සිලබස් එකේ තියෙන අපේ paper එකෙන් ප්‍රශ්න අහන්න පුළුවන් වෙයි කියලා අන්න මම මේ ටික ටක් ගාලා ඕනනම් කියලා දෙන්න. හරි? ඔන්න දැන් වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදම් කියලා ಜಾති පහක් තියෙනවා. වත්කමක් කියන්නේ මොකද්ද? මම නිකන් සරලව කිව්වොත් ඔකට තේරෙනවා. වත්කමක් කියන්නේ ව්‍යාපාරයට අයිති ව්‍යාපාරයේ පාලනයට යටත් වන අනාගතයේදී ව්‍යාපාරයට ආදායම් ඉපයීම සඳහා දායක වෙන දේවල් අපි වත්කම් කියලා හඳුනගන්නවා. උදාහරණ මොනවද? ඉඩම් ගොඩනැගිලි. මෝටර් රථ කාර්යාලයේ තියෙන ලීබඩු උපකරණ පරිගණක මුදල් සල්ලි අපි ළඟ තියෙන මුදල් ව්‍යාපාරයේදී අන්න ඒවා වත්කම් ණය ගැටියෝ ඒ කියන්නේ කවුද අපෙන් ණයට බාණ්ඩ ගත්තාය දැන් ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ නම් ණය ගැටියෝ වෙන්නේ කවුද ඉලෙක්ට්‍රික් බෝඩ් එකේ ණය ගැටියෝ වෙන්නේ කවුද ඈ කවුද ණය ගැටියෝ වෙන්නේ අපි වගේ කට්ටියනේ ලයිට් බිල ගෙවන්න නැතුව අපි ඉන්නවනේ නේද ව්‍යාපාරික කටයුත්තක් නිසා බාහිර පාර්ශවයන්ට අනාගතයේදී යම් කිසි වටිනාකමක් දෙවීමට
ඇති කරගන්නා බැඳීම අපි කියනවා වගකීමක් කියලා. ඔකටේ ලෝන් එකක් ගන්න. එහෙම නැත්නම් ටිපෙට් කෝ එකේ නේද මේ දවස්වල මොකද කරන්නේ? ඉන්ධන ටික ක්‍රෙඩිට් නේද ගන්න? ණයට නේද ඉල්ල ගන්න අපි දන්නේ නැහැ ඉතින්. ඔකටේ තමයි දන්නේ. ඔකටේ නෑතුළු ඉන්නේ. නේද? අපි ඉතින් ওই පත්‍රේ කියලා බලන ඒවා තමයි දන්නේ. රයිට්? ආ ඔකටේ ටිපෙට් කෝ එකේ ණයට කාර්ජ තෙල් ගන්නවා. එහෙනම් ඔකටේ අනාගතයේදී ටිපෙට් කෝ එකට ගෙවන්න බැඳීමක් ඇති කරගන්න. අන්න ඒක වගකීම. ඒ විදිහට. ඊට පස්සේ බැංක් ලෝන් එකක් ගහලා තියෙනවනම් ඒව වගකීම්. රයිට්? හිමිකම්. හිමිකම කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුට දෙන්න තියෙන කොටස. තේරුණාද? ව්‍යාපාරයෙන් අයිතිකරුට දෙන්න තියෙන කොටස. ඔය හිමිකම කියන දේ නිර්මාණය වෙන්නේ ගිණුම් කරණයේ තියෙනවා ඒකක සංකල්පය කියලා දෙයක්. තේරුණාද? ඒකක සංකල්පය. ඒකෙන් කියනවා මොකක්ද? ව්‍යාපාරයේ ඉන්න මේ අයිතිකරුයි මේ තියෙන ව්‍යාපාරයයි ඔය තියෙන ව්‍යාපාරයයි දෙන්නේ කිය දෙන්නේ ඒකක දෙකක් කියලා කියනවා. අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවලා තමා ව්‍යාපාරය ආරම්භ කරන්නේ. අයිතිකරු ව්‍යාපාරයට රුපියල් ලක්ෂයක් යෙදුවා කියන්නකෝ. එහෙනම් ඉකවුන්ටින් වලදී කියනවා අයිතිකරු ව්‍යාපාරයට ලක්ෂයක් යෙදුවා නම් මේ ව්‍යාපාරයේ පොත්වල ලියා ගන්න ඕනේ ව්‍යාපාරයේ අයිතිකරුට රුපියල් ලක්ෂයක් දෙන්න තියෙනවා කියලා. එහෙනම් මේකට තමයි අපි කියන්නේ මොකද්ද හිමිකම කියලා. මොකද්ද හිමිකම කියන්නේ නං ව්‍යාපාරයෙන් අයිතිකරුට දෙන්න තියෙන වටිනාකම. තේරුණාද? ඒකක සංකල්පෙන් කියන්නේ බිස්නස්මන් නැත්තම් අයිතිකරුයි ව්‍යාපාරයයි කියන්නේ දෙන්නේ. ඒකක දෙක. ව්‍යාපාරයේ අයිතිකරුගෙන් වෙන්නු ස්වාධීන ඒකකය. දැන් හිතන්නකෝ ව්‍යාපාරයේ බැංකුවෙන් බැංක් එකෙන් ලක්ෂ 50ක ලෝන් එකක් ගන්න. එතකොට මේ ලක්ෂ 50 ව්‍යාපාරයේ බැංකුවට නැවත ගෙවන්න ඕනේ. අන්න ඒක ඇවිල්ලා වගකීම. ඒක වගකීම. මොකද්ද? ව්‍යාපාරයේ බාහිර පාර්ශවයන්ට ගෙවන්න තියෙන ප්‍රමාණය. ඒක වගකීම. අනිත් පැත්තේ ව්‍යාපාරය අයිතිකරුට ගෙවන්න තියෙන ප්‍රමාණය. ඒක හිමිකම. දැන් ව්‍යාපාරය මොකද්ද කරේ? අයිතිකරු ලක්ෂයක් දැම්ම ව්‍යාපාරයට ලක්ෂ 100ක් බැංකුවෙන් ලක්ෂ 50ක් ගත්තා. එහෙනම් ව්‍යාපාරයේ ඔක්කොම සල්ලි කොච්චරක් තියෙනවද දැන්? 150ක් තියෙනවා. ඒ කියන්නේ වත්තම් කොච්චරක් තියෙනවද ව්‍යාපාරයේ දැන්? 150යි. වගකීම් කොච්චරක් තියෙනවද? කොච්චරක් තියෙනවද? බැංකුවෙන් කොච්චරක් අරන් තියෙනවද? 50යි. අයිතිකරු කොච්චරක් දෙන්න තියෙනවද? හිමිකම 100යි. වඩදම් පොඩි සම්බන්ධතාවයක් මෙතන පේනවා නේද? ව්‍යාපාරයේ මෙන්න මේ විදියට එයා සල්ලි හොයා ගන්නකොට බිස්නස් එක කරන්න ඒක ඇතුලේ පොඩි සම්බන්ධතාවයක් වඩ තේනවා නේද? මොකද්ද තේන්නේ සම්බන්ධතාවය? ව්‍යාපාරයේ වක්කම් තියන 150ක් ඔන්න නේද? ඒකෙන් 50ක් අපි පිටින් ගත්තේ. 100ක් අයිති කර දුන්නේ. නිකන් උතර මොක්කරි සම්බන්ධතාවයක් පේන්නේ නැහැ. මම පෙන්නන්නද මේ දෙක එකතු වුණාම මෙන්න වත්කම් වලට සමානයි. ඒ කියන්නේ මොකද්ද? වත්කම් සමානයි මොකද්ද? වගකීම් ධන හිමිකම්. ව්‍යාපාරයක හිමිකම ධන වගකීම් හිමිකමයි වගකීමුයි එකතු කරාම ඒ ව්‍යාපාරයේ තියෙන වත්කම් වලට සමානයි. තේරුණාද? මේකට අපි කියනවා ළමයි ගිණුම් කරන සමීකරණ. ඔකට ඉති පේපර් එකේ මට හදේ මේක හම්බුනේ නැහැ. ඒකයි මම මේක වෙනම උගන්වන්නේ නැත්තේ. ගිණුම් කරන සමීකරණය. මේකෙන් ගණන් ඇවිල්ලා තිබ්බද පේපර් එකට? ඔකට පේපර් බලලා තිනේ මට වඩා සූක්ෂමව. ගිණුම් කරන සමීකරණය ගැන මොනවාරි ප්‍රශ්න අහලා තිබ්බද? මම බලපු පේපර් වල නම් මට අහුනේ නැහැ ගිණුම් කරන සමීකරණ සම්බන්ධයෙන්. මම එක එක ටියුට් එකට දැම්මේ නැහැ. නමුත් මෙතන මේ සම්බන්ධතාවය මට ඔකට පෙන්වන්න ඕමුණා වුණා. තේරුණාද? මට පෙන්වන්න ඕමුණා වුණා. ඒ කියන්නේ මේ බිස්නස් එකේ වත්තම් 150ක් තිබ්බට
අයිති කවුරු දාලා තියෙන්නේ කොච්චරයිද ඒකට 100යි ඉතුරු 59ට aran තියෙනවා තේරුණාද ඒතර මේම ව්‍යාපාර සාමාන්‍ය හොඳ මට්ටමක තියෙනවා ඔකට අහලා තියෙන බිස්නස් බංකොලොත් වෙනවා කියන ඒ කියන්නේ මොකද බංකොලොත් වෙනවා කියන්නේ දැන් මේ සල්ලි වලින් මේ 50 ගෙවලා අපිට පියවන්න පුළුවන් නැති වුණොත් නැති වෙන්නේ අයිති කවුරුද මේ සල්ලි මේක අනිත් පැත්ත ගෙවුවොත් එන්නේ වගකීම 100ක් වෙලා අයිති කරු 50යි නම් දාලා තියෙන්නේ ඔන්න එතන ව්‍යාපාර පොඩ්ඩක් බංකොලොත් ස්වරූපයක් ගන්න. ඇයි ඒ? පිටින් ඉල්ලන් දෙන ප්‍රමාණය වැඩි. අයිති කරු දාලා තියෙන ප්‍රමාණය අඩුයි. නේද? ඒත් තියෙන්නේ වක්කම් 150ම තමයි. හැබැයි මේක පොඩ්ඩක් වෙනස් මික්ස් එකක් තියෙනවා. තේරුණාද? රයිට්. එහෙනම් මොකක්ද දැනට මතක තියාගන්න මෙන්න මේ වාතයේ සම්බන්ධයක් තියෙනවා ඈ. වත්කම් වගකීම් හිමිකම් ආදායම් වියදමුත් ඒකට සම්බන්ධ වෙනවා. රයිට්. මේක පැහැදිලි කරන්න ටිකක් ටිකක් ලොකු කතන්දරයක්. රයිට්. එනවාට තේරෙනවනේ. අයිතිකරු බිස්නස් එකට සල්ලි දානවා 100ක්. බිස්නස් එක ලියා ගන්නවා රයිට්. මට 100ක් හම්බුණා. හැබැයි මම මේක කවදා හරි අයිතිකාරයාට දෙන්න ඕනේ. රයිට්. අයිනා ඒක ලියා ගත්තා. තව බිස්නස් එක කරා යන්න සල්ලි මදි. බැංකුවෙන් 50ක් ගත්තා. එයා බැංකුව account මේ ව්‍යාපාරේ පොත්‍ර ලියා ගත්ත 50ක් හම්බුණා කියලා. හැබැයි ඒ 50 බැංකුවට නැවත ගෙවන්න ඕනේ. එහෙනම් වගකීමක් 50ක් වෙනවා. හරිද? අන්න ඔහොම තමයි ගනුදෙනු සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ ව්‍යාපාරය තුල තියෙනවා වත්තම් කියලා જાතියක් තියෙනවා, වගකීම් කියලා තියෙනවා, හිමිකම් තියෙනවා, ආදායම් වියදම් තියෙනවා. ඔන්න ඔහොම තමයි ළමයි වෙනස් වෙන්නේ. දැන් මේ වත්තම් 150ක් වුණා, වගකීම් 50ක් වුණා, හිමිකම් 100ක් වුණා. මේක ඇතුලේ තව ගනුදෙනුවක් වුණොත් මේ වාය වෙනස් වෙනවා. මම ටිකක් වෙනස් කරලා පෙන්නන්නද චුට්ටක්. වෙනස් වෙනවා කවර මදිනේ ඔන්න බැංකුවෙන් ගත්ත 50 අපි 25ක් ගෙවනවා 20ක් ගෙවනවා බැංකුවට අපි 20ක් ගෙවනවා මොකද වෙන්නේ 20ක් ගෙවද්දි මොකද වෙන්නේ මුදල් කියන වත්තම අඩු වෙනවා 20ක් හරිද අපේ වගකීම 50ක් තිබ්බනේ 20ක් අඩු වෙනවා ඒකෙන් ඇයි අපි 20ක් ගෙවන්නේ හින්දා හිමිකමේ වෙනසක් වෙනවද නැහැ එනම් මෙතන අපි බැලුවොත් උත්තරය දැන් 130යි. මෙතන 50ක් තිබ්බා 20ක් ගෙවුවා දැන් 30යි. හිමිකම වෙනස් වුණාද? නෑ 100යි. ආය සමානයි නේද? හිමිකම 100යි, වගකීම 30යි, 130යි. ආවක්කමත් 130යි. මේ දෙක සමාන වෙනවා. දැක්කද? අන්න ඔහොම දැන් ඕවා වෙනස් වෙනවා. ව්‍යාපාරය ඇතුලේ ගනුදෙනු සිද්ධ වෙන්න මේ ව්‍යාපාරයේ තියෙන වත්තම් වගකීම් හිමිකම් ආදායම් වෙනස් වෙනවා. මේ වගේ වෙනස් වීම තමයි අපි අර දිස්ත සකහන් රීතියෙන් අපි සකහන් කරන්නේ. එතකොට අපි බලමු කොහොමද ඔය දිස්ත සකහන් ටික සකහන් වෙන්නේ කියලා. මම හිතර මේ අඩු වැඩි විච් එක ඒකට දාලා පෙන්නනවා. ඔන්න ඔයාගේ වගුවේ තියලා තියෙනවා. මෙහෙම මං ගහලා වගුවක් දාලා රයිට් මෙතන දීලා තියෙනවා වැඩි වීම. මෙතන දීලා තියෙනවා අඩු වීම. හරිද? මේ ලොකු පාඩමක් මේ ඔකට්ටිට බොහොම සාරාංශ කරලා කතන්දරේ වගේ කියලා දෙන්නේ ඈ මේකත් අපහැදිලි නම් මට ඊළඟ මැසේජ් දාලා තියන්න මම එතකොට තව ටිකක් ගණන් වලදී මේක තව ටිකක් පැහැදිලි කරනවා දැන් විස්සකන් රීතියේ කියනවා මෙන්න මේව දෙයක් වත්තම් වැඩි වෙනවා නම් අපි ඒ වත්තම් ගිනුම් හර කරන්න ඕනේ මේක එච්චර හිතන්න එපා මොක මතක තියාගන්න මම ගිනුම් වලට දාලා මේක පෙන්නනවා හර කරන්න මේක චක්‍රය වගේ මතක තියාගන්න වත්කම් අඩු වෙනවා නම් අපි වත්කම් ගිනුම බැර කරන්න එතකොට හොඳට මතක තියාගන්න මේ හර කියන්නේ හැම වෙලේම වැඩිවීමම නෙවෙයි බැරයි කියන්නේ හැම වෙලේම අඩුවීමක් නෙවෙයි දැන් accounts නොකරපු කට්ටිය මතක තියාගන්න යනවා හර කියන්නේ වැඩිවීම බැර කියන්නේ අඩුවීම කියලා එහෙම දෙයක් නැහැ ඔය හරදර කියන දෙකේ ඇත්තම වචනේ තේරුමක් නැහැ. අපි මේ ගිනුමත් එක්ක ගන්නකොට තමයි ওই වචනේ තේරුමක් අපට ගන්න පුළුවන්. එහෙනම් මොකද පළවෙනි එක? වත්කම් වල වැඩිවීමක් වුණොත් අපි ඒක වත්කම් ගිනුමට හර කරන්න ඕන. වත්කම් වල අඩුවීමක් වුණොත් අපි වත්කම් ගිනුමට බැර කරන්න ඕන. ඔක ලියාගන්න. වත්කම් ඉස්සරහෙන් ඔක ලියාගන්න. වැඩිවීම එකේ හර අඩුවීම නම් බැර. ඊට පස්සේ වගකීම් වගකීම් වැඩිවීම නම් අපි දරටයි සටහන් කරන්නේ. හරි. අඩුවීම නම් අපි හරටයි සටහන් කරන්නේ.
දැක්ක දෙයක වෙනස වගකීම් අඩු වෙන වැඩි වෙනකොට බැරට වගකීම් අඩු වෙනකොට හර කියලා සටහන් කරන්න අන්ටේ යහ නමේ ලියා ගන්න මම පැහැදිලි කිරීම කරන්නම් ගාණක් හදනකොට ඊළඟට ගාණක් මම දීලා තියෙනවා ඒක හදනකොට ඔක ගිනුම් මැස්සේ දාලා ගිනුම් වලට දාලා මම ඔක පැහැදිලි කිරීම කරනවා right ඊට පස්සේ හිමිකම් වැඩි වීම බැර අඩු වීම හර ඔන්නෝක තමා චක්‍රය වගේ ඔකට මතක තියාගන්න ඕන. හරිද? වත්කම් වැඩිවීම හර අඩුවීම බැර. වගකීම් වැඩිවීම බැර අඩුවීම හර. හිමිකම් වැඩිවීම බැර අඩුවීම හර. ආදායම් වැඩිවීම බැර අඩුවීම හර. වියදම් වැඩිවීම හර අඩුවීම බැර. හරි. ඕක මතක තියාගෙන අපි ගණදෙනු වලට යන් ගණදෙනු කීපයක් දීලා ඔයාලට පොඩ්ඩක් කියව ගන්න එක ඒකල්ල ඒ ගණදෙනු සටහන් කරන්න පොඩි chart එකක් දීලා තියෙනවා ඔය ඔකට මතක හිටින්න ලේසි වෙන්න මම ඕක කරලා තියන්නේ ඈ නැත්නම් ඔක අපිට ලියලිය කරන්න කිව්වොත් අමාරුයි වැඩි ඒකේ බලන්න පළවෙනි ගණදෙනුවේ කියලා තියෙනවා අයිතිකරු රුපියල් ලක්ෂයක් ප්‍රාග්ධනයේ ලෙස යෙදවීම අයිතිකරු රුපියල් ලක්ෂයක් ලක්ෂ 10ක් sorry ලක්ෂ 10ක් ප්‍රාග්ධනයේ ලෙස යොදවන බලන්න මේක සටහන් කරලා තියෙන විදිය බලන්න ගණදෙනුව ලියලා තියෙනවා ඔකට ලියන්න ඕනේ නැහැ උඩ තියෙන හින්දා අංක දැම්මම නම් ඇති ඔබ නෑ ගණදෙනුවේ ස්වභාවය මොකද්ද මේක අයිතිකරු මුදල් යොදවනවා කියන්නේ ගණදෙනුව ප්‍රාග්ධනයේ යෙදවීමක් කියලා අපි හඳුනගන්න ඊට පස්සේ ගණදෙනුව විශ්ලේෂණය කරනවා අයිතිකරු ප්‍රාග්ධනය යෙදෙවුවම ව්‍යාපාරයේ තියෙන අර වත්කම් වගකීම් හිමිකම් වලට මොකද වෙන්නේ? සල්ලි යොදවනවනේ. එතකොට ව්‍යාපාරයේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ඒක පිළිගන්නවද? මුදල් වැඩි වෙනවා. ඒ වගේම අර ඉස්සෙල්ලා මම කිව්ව සම්බන්ධතාවය මත මොකද්ද? අයිතිකරු ව්‍යාපාරයට මුදල් යෙදෙවුවා නම් ඒක ව්‍යාපාරයේ නැවත අයිතිකරුට දෙන්න ඕනේ. නේද? ඇයි? ව්‍යාපාරයේ සල්ලි හම්බුන එක හරි. ඒ සල්ලි කවදාරි අයිතිකරුට දෙන්න ඕනේ. එහෙනම් අපි දෙන්න ඕනේ කියන එකට අපි කියන්නේ හිමිකම කියලා. හිමිකමත් වැඩි වෙනවා. හිමිකමටම තමයි ඔය ප්‍රාග්ධනය කියන වචනයත් භාවිතා කරන්නේ. ප්‍රාග්ධනය කියන එක භාවිතා කරන්නේ හිමිකමටමයි ඈ. ඔන්න ඒක අපි විශ්ලේෂණයක් කියලා ලිව්වේ. ඒක ඔකටද පැහැදිලි වෙන්න තමයි මම ඔය වගුවට දාලා තියෙන්නේ. ඊට පස්සේ ගනුදෙනුවට අදාළ දිත්ත සතහන් රීතිය දැන් අපි ඉගෙන ගත්ත රීතිය මොකද උනේ දැන් බලන්න ගණදෙනුව විශ්ලේෂණය කියන තීරුවේ දාලා තියෙනවා වත්කම් වැඩිවීම අර ඔයාට දුන්න වගුවේ බලන්න වත්කම් වැඩි වුණොත් එයා මොකද කරන්න ඕනේ වත්කම් වැඩිවීම හර අන්න ඒක තමයි ලියලා තියෙන්නේ රීතිය එහෙනම් වත්කම් හර කරන්න ඕනේ බලන්න හිමිකම් වැඩිවීම අපි මොකද කරන්නේ නැත්තම් ප්‍රාග්ධනයේ වැඩිවීමද අපි මොකද කරන්න ඕනේ
බැර කරන්න බැර ආ රයිට් එහෙනම් එන්නේ විත්තරතන් රීතිය මං ඊළඟ පේරියඩ අරන් තියෙනවා තීරුවට වත්කම් වැඩිවීම හර ප්‍රාග්ධනේ වැඩිවීම බැර අන්න ඕක පදනම් කරගෙන තමයි අපි අර කියන දිත්ත සටහන් රීතිය ලියාගන්න වත්කම් වැඩි උනේ මොන වත්කමද මුදල් වත්කම වැඩි උනේ මුදල් වත්කම හින්දා අපි මොකද කරන්නේ මුදල් ගිණුම හර කරන කොච්චරද ලක්ෂ 100ක් ඊට පස්සේ දැන් බැර සටහනක් එන්න ඕනේ මොකද කියන්නේ ප්‍රාග්ධනය වැඩි වෙනවා එහෙනම් අපි මොකද කරන්නේ ප්‍රාග්ධන ගිණුම බලන්න ප්‍රාග්ධන ගිණුම වැඩි වෙනකොට අපි මොකද කරන්න ඕනේ බැර කරන්න බැර කරනවා ලක්ෂ 100ක් අන්න මේකට තමයි ළමයි ඔය ඉගෙන ගන්න දිත්ත සටහන කියලා කියන්නේ. ඔයාට අමාරුයි කියලා හිතන දිත්ත සටහන කියන්නේ ඔන්න ඔක. ඕක ඔයාට ඕනම ඝන දිනකොට ගොඩනගා ගන්න පුළුවන්. අර අඩු වැඩි වීම හඳුනගෙන ඒ අඩු වැඩි වීම පදනම් කරගෙන ඔයාට ගම දුන්න දිත්ත සටහන් රීතියට ඇප්ලයි කරා නම් ඔයාට ওই ඝන දිනුව දිත්ත සටහන හඳුනා ගන්න පුළුවන්. රයිට්. ඕකක් තව ටිකක් බලලා අපි යන් ඒකේ දෙවෙනි ඝන දිනුවට ඒක අපි එකට ලියාගමු කොහොමද කරන්න කියලා දෙවෙනි ඝන දිනුවට යන්න බැංකුවෙන් රුපියල් ලක්ෂ 2ක ණයක් ලබා ගැනීම ඔන්න තනියම හිතන්න ඕන ලක්ෂ 2ක ණයක් ගන්නකොට මොකද වෙන්නේ ලක්ෂ 2ක ණයක් ගන්නකොට මොකද වෙන්නේ අපි බැංකුවෙන් ගිහලා ණයක් ගන්නවා එහෙනම් ව්‍යාපාරයට මුදල් ලැබෙනවා හරිද ගණ දෙනුව මොකද්ද බැංකු ණයක් ලබා ගැනීම ස්වභාවය මොකද්ද ගණ දෙනුවේ බැංකු ණයක් ලැබෙනවා ණයක් ලබා ගැනීම ස්වභාවය ගණ දෙනුව විශ්ලේෂණය කරනවා මොකද වෙන්නේ බැංකුවෙන් ණයක් ලබා ගන්නකොට මොකද වෙන්නේ අපේ වත්කම් වැඩි වෙනවා මුදල් වත්කම වැඩි වෙනවා හැබැයි අපි ණයට ඉල්ලගන්නේ බැංකුවේ ඒ කියන්නේ අපි අනාගතයේදී බැංකුවට ගෙවන්න තියෙනවා එහෙනම් මොකද වෙන්නේ අපේ වගකීම වැඩි වෙනවා අපි කෙනෙකුට ගෙවන්න තියෙනවා ඔයා යාළුවෙක්ගෙන් සල්ලි ඉල්ල ගන්නවා හිතන්නකෝ ඔයා ඔයාගේ අල්ලපු ටේබල් එකකින් එක්ක නැගේ හදිස්සියක රතමාරුවක් ඉල්ල ගන්නවා මට රුපියල් 10000ක් දෙන්නකො පොඩි හදිස්සියක් තියෙනවා එහෙනම් ඔයා 10000 යාට ගෙවන්න බැඳිලා ඉන්නවනේ ඒක ඔයාගේ වගකීමක් ඒ වගේ තමයි බැංකුවෙන් ණයක් ගත්තත් ඔයාට ඒක වගකීමක් නේද එහෙනම් ඔයා බැංකුවට ගෙවන්න බැඳිනවා එහෙනම් මොකද වෙන්නේ අන්න ඔයාට මුදල් ලැබෙන හින්දා වත්කම් වැඩි වෙනවා හැබැයි බැංකුවට මේක ගෙවන්න ඕනේ ඉඳ ඔයාගේ වගකීම වැඩි වෙනවා. එහෙනම් ඝන දිනුව විශ්ලේෂණය කියන තීරුවේ ලියාගන්න මුදල් වත්කම වැඩිවීම ඔන්න එක බලපෑමක්. අනිත් බලපෑම මොකද්ද? වගකීම වැඩි වෙනවා. ව්‍යාපාරයේ මුදල් වත්කමත් වැඩි වෙනවා, වගකීමත් වැඩි වෙනවා. ඊළඟ තීරුවට යන්න. ඝන දිනුවට අදාළ විත්තරන් රීතිය. මොකද්ද රීතිය? දැන් අපි වගුවේ දාලා තියෙනවා. වත්කම් වැඩි වුණා නම් අපි මොකද කරන්නේ වත්කම් වැඩිවීම හර නේද වගකීම් වැඩිවීම බැංකු ණයක් කියන්නේ වගකීමක් නේ වගකීම් වැඩිවීම වගකීම් බැර බලන්න එහෙම නේද chart එකේ තියෙන්නේ වගකීම් බැර අන්න එහෙනම් ඒක පදනම් කරගෙන අපිට දිත්ත තහන ලියන්න පුළුවන් මොකද වෙන්නේ මුදල් වැඩි වෙන හින්දා අපි මුදල් ගිණුම හර කරනවා ලක්ෂ 2ක් වගකීම වැඩි වෙනවා මොන වගකීමද වැඩි වෙන්නේ බැංකු ණය ගිණුම බැංකු ණය ගිණුම අයි අපි බැංකු ණයක් නේ ගන්නෙ බැංකු ණය කියලා ගිණුමක් දැර වෙනවා දෙසියයි ඔන්න ඒ විත්ත සටහන බැංකු ගිණුම හර සෝරි මුදල් ගිණුම හර බැංකු ණය ගිණුම බැර මුදල් ගිණුම හර බැංකු ණය ගිණුම බැර රයිට් බැංකු ණය ගිණුම බැර ඔන්න ඔය විදිහට ඔකට්ටියට ගණදිනුවක් දුන්නම ලොකු ගණදිනුවක් හම්බෙන්නේ නැහැ ඔකට්ටියට බොහොම පොඩි සරල ගණදිනුවක් හම්බෙන්නේ. ඒ වගේ
දිත්ත සටහන ඔයාට ගොඩනගා ගන්න පුළුවන් වෙන්න ඕනි. අපි තව බලමු මේකේ ගන්න දෙනු පහක් විතර තියෙනවානේ. ඊළඟ එක බලන්න. රුපියල් 35000ක් වටිනා කාර්යාල උපකරණ මිලදී ගැනීම. රුපියල් 35000ක් දීලා අපි කාර්යාල උපකරණ ගන්නවා. සල්ලි වලට මිලදී ගැනීම. මොකද වෙන්නේ? ගණ දෙනුමේ ස්වභාවය තුන්වෙනි එක ගණ දෙනුවට දාන්න තුන අංක තුන ගණ දෙනුමේ ස්වභාවය කාර්යාල උපකරණ මිලදී ගැනීම ගණ දෙනුව විශ්ලේෂණය කරාම මොකද වෙන්නේ අපි 35000ක ලී බඩු උපකරණ මිලට ගන්නවා අපේ මොකද වෙන්නේ මුදල් කියන වත්කම අඩු වෙනවා නේ මුදල් කියන වත්කම අඩු වෙනවා හැබැයි ලී බඩු උපකරණ එහෙම නැත්තම් කාර්යාල උපකරණ කියන වත්කම වැඩි වෙනවා අන්න ගණ දෙනුව විශ්ලේෂණය කරාම අපිට පේන දේ මොකද්ද වත්කම එක වත්කමක් වැඩි වෙනවා තව වත්කමක් අඩු වෙනවා කාර්යාල උපකරණ කියන වත්කම වැඩි වෙනවා මුදල් කියන වත්කම අඩු වෙනවා ඔන්න විශ්ලේෂණ තීරුවේ ලියන්න ඕන දේ ඊට පස්සේ ගණ දෙනුවට අදාළ දිත්ත සටහන් රීතිය අන්න දැන් ඔයා දිත්ත සටහන් රීතිය කියන ටේබල් එකට ගිහලා බලන්න නැත්නම් හිතින් මතක් කරගන්න වත්කම් වැඩි වෙනවා එහෙනම් වත්කම් වැඩිවීම හර ආය කියනවා වත්කම් අඩු වෙනවා දිස්සටන් රීති නනුව බලන්න වත්කම් අඩු වෙනවා නම් අපි මොකද කරන්න ඕනේ දැර කරන්න ඕන එහෙනම් වත්කම් වැඩිවීම හර වත්කම් අඩුවීම දැර ඔන්න දිස්සටන් රීතිය එහෙනම් ඒක අපි පෙරලනවා දිත්ත සටහන විදිහට දිත්ත සටහන විදිහට ඩබල් එන්ට්‍රි එක මොකද වෙන්නේ කාර්යාල උපකරණ කියන වත්තම වැඩි වෙනවා එහෙනම් ඒක හර වෙන්න ඕන නේද ආ එහෙනම් අපි ලියනවා කාර්යාල උපකරණ ගිණුම හර 35000යි මුදල් අඩු වෙනවා කියන්නේ මුදල් දැර වෙන්න ඕන මුදල් ගිණුම දැර 35000යි මුදල් ගිණුම දැර 35000යි හරිද ඔන්නෝම තමයි අපි දිත්ත සටහන ගොඩනගා ගන්න ඕනේ ගනුදෙනුව විශ්ලේෂණය කරලා හරිද දැන් මේ හිමීට කරන්න ඕක කට්ටියට අයියේ ඔය කට්ටිය මේකට හුරු වෙන්න ඕන හරි දැන් හිට ඔෆිස් ගිහලා ඔය දැන් ලයිට් නැති වෙලාවට නිකන් ඉන්නේ නේ ඈ ලයිට් නැති වෙලාවට නිකන් ඉන්නේ නේ අද අපි දන්නවා ටවුන් වල ලයිට් කවලා උදේ 8ට කැපුවම දවල් 1ට ආවේ හවස 1ට කැපුවම හවස 6ට ආවේ රයිට් එතකොට ඔෆිස් එකේ වරුවක් නිකන් අද ඔය කට්ටිය නම් ජෙනරේටර් තියෙනවද දන්නේ ඉතින් ඉලෙක්ට්‍රික් බෝඩ් එකකින්ද ඇතිනේ බඩු නේ එහෙම ඉඳලා නම් වැඩ කරන්න වෙයි. ඉතින් අනිත් ඔෆිස් වල එහෙම නම් වහලා. අපි දන්න විදිහට ලයිට් උත් නැහැ මුකුත් නැහැ. නේද? වට වෙලා කය ගහගෙන ඉන්නවා. අන්න ඒ වගේ වෙලාවට ඔන්න හෙට පොඩ්ඩක් කතා කරන්න යාළුවොත් එක්ක නේද? යාළුවාට කියන්නේ ගණ දෙනුවක් කියන්නේ. ආ මම්බ ගියපම ගණ දෙනුව. ආන් කිව්වා. මොකද්ද? ආ කාර්යාලයට රුපියල් ලක්ෂයක පරිගණකයක් මිලදී ගන්න. ආ. ඔයා එතකොට ඒකට කියන්නේ අරයි. මොකද්ද විශ්ලේෂණය කරාම මොකද වෙන්නේ? සල්ලි දීලාද ගත්තේ? සල්ලි දීලා ගත්තනම් ඔන්න ලක්ෂකින් සල්ලි අඩු වෙනවා පරිගණක කියන වත්කම ලක්ෂකින් වැඩි වෙනවා එහෙනම් කියන අරයට කියන්නේ අරයි තේනවා ඒකේ දිස්සටහන කියන්නේ හරි පරිගණක කියන්නේ වත්කම වත්කම් වැඩි වෙනවා වත්කම් හර එහෙනම් පරිගණක ගිණුම හර සල්ලි දීලා ගත්තේ ව්‍යාපාරයේ සල්ලි අඩු වෙනවා නම් බැර වෙන්න ඕනේ වත්කම් එහෙනම් මුදල් ගිණුම බැර ලක්ෂය අන්න දිස්සටහන වාඩක් නිකේ කම පුළුවන්. ආයි මේක මේ පොත අතේ තියාගෙන පාඩම් කරන්න දෙයක් නෙවෙයි. තේරුණාද? බොහොම සරලව ඔය කට්ටියට මම කියලා දුන්නේ එක. රයිට්? දැන් ඉතින් ගණන් දෙනු දෙක පොඩ්ඩක් try එකක් දෙමු තනියම හදන්න. හතරවෙනි එක. රුපියල් 40000ක බාණ්ඩ තොගයක් ණයට ගැනීම. බාණ්ඩ තොගයක් ණයට ගැනීම. උත්සාහයක් දරන්න බලන්න. තනියම හදන්න මම කියලා දෙන්න. මම කියලා දෙන්නම් වා තනියම උත්සාහ කරන්න. ගණදිරුවම පස්සේ කියලා දෙනවා උත්තරේ දැන් කියලා දෙනවා
තනියම ওই විශ්ලේෂණේ දාගෙන ඒ ටික චුට්ටක් කරන්න උත්සාහ කරන්න. බාණ්ඩ තොගයක් ණයට ගන්නකොට මොකද වෙන්නේ කියන්නේ? मूलिक मूलिक मूलाश्लेखन पेपर लाल दिब्बा मूलिक मुनवाद मूलाश्लेखन की मुनवाद मूलाश्लेखन वेदगत मुनवाद मूलाश्लेखन अतुलात्न करुण मुनवाद निबंधन तीन उत्तर हर इतनी पाड़ी तीन इट पे मूलिक वर्ग टीक मुनवाद अदालसान हदनवा प्लान करवासात्र करवासान गिनवा वेरदी वेरदी गिरी मदनवा बैंक ससदूम के लदनवा बैंक ससदूम तो अमार मन मेवागे भूम सरल क्रम वोटीट के लिए हरित पोत्ट अवश्यकटे लिया कील दिनवा हदागने अन्नी उत्साह धर अरे हतर वे बल मुखर्द नायट गण अपट बड़ दी व्यापार बांड दी नायट हर अल्ली मुनवटारी व्यापारे बांड दिन गणदिन शुभली अंड नायट बांड लागनीम गणदिन विश्लेषण रद्दी तुगेन वत्कम वेडवे वत्कम वेडवीम कपट पेन हरद नायट गोट अभी नायट बांड अभी याद मुदल गेवांट बांधी बंदी मकना वगकी वेडवे अभी नायट गोट नायट तुगे गोट बांड तुगे की वत्कमा ऐना वत्कम वेडवेनवा हर वत्कमा गंडपूर मेहम के अभी आदाय वेदम गन कथा करेमने मंगोक वेदम गोट संबंध कर දැන් අපි බාණ්ඩ තොගේ ගන්නෙයි අපි ව්‍යාපාරයකට බාණ්ඩ තොගයක් අපි හාල් තොගයක් ගන්නෙ අපි නැවත විකුණන්නටනේ නේද දැන් අපි ව්‍යාපාරයේ භාවිතයට පරිගණකයක් ගත්තොත් අපි ඒක කියන්නේ පරිගණක තොගයක් කියලා කියන්නේ ඒක උපකරණයක් විදිහට අපි සලකනවා හැබැයි පරිගණක විකුණන ව්‍යාපාරයකට පරිගණක ගත්තොත් එහෙම ඒවත් තොගයටයි කියන්නේ ඒ කියන්නේ තොගය කියන්නේ ළමයි නැවත විකිණීමේ අරමුණින් අපි තබාගෙන සිටින බාණ්ඩ වලට අපි කියනවා තොගය කියලා. තේරුණාද? දැන් හාල් විකුණන ව්‍යාපාරයක හාල් මේ කිලෝ 50ක මුට්ටයක් ගත්තොත් එමේ ඒක හාල් තොගයට තමයි තිබෙන්නේ. හැබැයි අපේ ගෙදරට අපි හාල් කිලෝ 50ක මේ දවස්වල මුට්ටයක් අරන් ගියොත් එමේ ඒක අපේ වත්කමක් නේ. අපේ පරිභෝජනයට අපි ගන්න එක. හැබැයි කඩේකට අපි කිලෝ 50ක මුට්ටයක් ගත්තොත් ඒක තොගය. आदाय उपयान हाल टीक विकुणापी आदाय उपयन तेरना हनुनगम एक वडा व्यधम ऐना विश्लेषण व्यधम वेडिवीम अभी बांड तो गंड गंट अदम वेडिवी व्यधम वेडिवीम विश्लेषण अनित करुण वगकीम वेडिवीम अभी नायट गण वगकीम वेडिवेनम राइट वगकीम वेडिवीम एना गण दिनोटाल दिशा रीति वियदम वेडिवीम बला दिशा रीति वियदम वेडिवीम हर वियदम वेडिवीम हर वगकीम वेडिवीम मुखदीम रीति
වගකීම් අඩු වීම sorry වගකීම් වැඩි වීම දැන් ඒක පදනම් කරගෙන දිට්ඨකාන් රීතිය බලමු වියදම් වැඩි වීම අපි මේ වියදම හඳුන්වනවා ගැණුම් ගිණුම කියලා ගැණුම් ගිණුම හර වගකීම් අපි හඳුන්වනවා විශේෂ වචනයක් මේක ඉගෙන ගන්න ණය හිමියෝ ණය හිමි ගිණුම නැත්නම් ණය හිමියෝ කියලා කියනවා නැත්නම් ණය හිමි ගිණුම බැර ණය හිමි ගිණුම බැර ඇයි ණය හිමි ණය අයිති කට්ටිය කියන එක අපි ණයට කෙනෙක්ගෙන් ගත්තම අපි එයාට ණය ගෙවන්න ඕන අපි ගෙවන්න ඕන යාට එයා ණය හිමි ණය අයිතිකාරයෙක් දැන් අපි හිතමුකෝ අපි අරලිය සමාගමෙන් අරලිය සමාගමෙන් සහල් ණයට ගන්නවා කියලා සහල් ණයට ගන්නවා අපේ ව්‍යාපාරයේ නම තමයි මොකද්ද අපි හිතමුකෝ මොකද්ද ජානක වෙළඳසල කියලා අපේ ව්‍යාපාරයේ ජානක වෙළඳසල අපි අරලිය සමාගමෙන් සහල් ණයට ගන්නවා එහෙනම් අපේ ව්‍යාපාරයේ පැත්තෙන් අපි හිතුවොත් එහෙම අරලිය සමාගම අපට ණය හිමියෙක් වෙනවා. අපි තමයි යාට සල්ලි ගෙවන්න තියෙන්නේ. අපි ණයට හාල් ගන්න. එහෙනම් අපි මෙයාට සල්ලි ගෙවන්න. එහෙනම් අපි ආව ණය හිමියෙක් විදිහට හඳුන්වනවා. මෙයා වගකීමක්. ඒක වගකීම. ණය හිමියෝ. එහෙනම් දිස්සටානින්නේ ගැනුම් ගිරුම හර ණය හිමි ගිරුම බැර right අපි ණයට ගත්තොත් එයාව හඳුන්වන්නේ අපි ණය හිමියෝ කියලා. හරිද? right ඊළඟ එක බලන්න. හරි. එහෙම ණයට ගත්ත කෙනෙකුට අපි 25000ක් ගෙවනවා. මේ තියෙන්නේ ණය හිමියන්ට රුපියල් 25000ක් ගෙවීම. ආ ධනදෙනුමේ ස්වභාවය මුදල් ගෙවීමක්. මුදල් ගෙවීමක්. හරි? මුදල් ගෙවීමක්. ඒතර ධනදෙනුම විශ්ලේෂණය කරොත් එහෙම මොකද වෙන්නේ? මුදල් වත්කම අඩු වෙනවා නේද මුදල් ගෙවනවා කියන්නේ මුදල් අඩු වෙනවා ඒ කියන්නේ වත්කම් අඩු වෙනවා හිමිකම sorry වගකීම අපි ණය ගෙවන්න ගෙවන්න අපේ වගකීම මොකද වෙන්නේ අඩු වෙනවා වගකීමත් අඩු වෙනවා තේරුණාද වගකීමත් අඩු වෙනවා එහෙනම් විස්තරම් රීතිය ගත්තොත් වත්කම් අඩු වීම නම් මොකද කරන්න අපි වත්කම් ගිනුම දරයි කරන්න වගකීම් අඩු වීම නම් වගකීම් ගිනුම හරයි කරන්නේ බලන්න සිද්ධාන්ත රීතිය වත්කම් අඩු වීම දර වගකීම් අඩු වීම හර එහෙනම් අපි කොහොමද ඒක දිස්සටහන ලියන්නේ දිස්සටහන ලියද්දී මතක තියාගන්න නෝනාවරුනි මහත්තුරුනි මොකද්ද අපේ සම්මතයක් තියෙනවා ගිණුම් කරන්නේ සාමාන්‍යයෙන් විත්ත සටහනට අදාළ හර සටහන තමයි මුලින් ලියන්නේ. ඒක සම්මතයක්. ගිණුම් කරන්නේ තුල තියෙන සම්මතයක් ඒක. ඒක ඔකට ඒවා නැති කරන්න එපා. නෑ නෑ අපි එහෙම නෑ අපි අසම්මතයි. නේද? එහෙම කියලා ඔකට ඒවා වෙනස් කරන්න යන්න එපා. right? අසම්මත ඒවා කරන්න යන්න එපා සම්මත ටික අපි කරගෙන ඉමු. right? මොකද එහෙනම් අපි ඉස්සෙල්ලා ලියන්නේ හර වෙන එක. වගකීම් අඩුවීම හර මොන වගකීමද අඩු වෙන්නේ ණය හිමි වගකීම අපි එනන් ලියනවා ණය හිමි ගිනුම හර 25000යි මුදල් ගිනුම දර 25000යි අන්න 25000යි right මම හිතනවා තේරෙනවා ඇති කියලා නොතේරෙනවා නම් මට මැසේජ් එකක් හරි දාන්න right එතකොට අපි තව ටිකක් පැහැදිලි වෙන්න කරන්න right අපිට ඇත්තටම කාලය තිබ්බනම් තව අඩුම ගානේ මාස දෙකක්වත් තිබ්බනම් මේවා හොඳ ඉන් ඩීටේල්ස් කරන්න තිබ්බා right හැබැයි මොකක් හරි එකකට ඉතින් අපි හමු වුණේ ප්‍රමාද වෙලා නේද නිලුක්ෂ මිස්ටර් ආවම හම්බ වුණේ සම්බන්ධ වුණේ ටිකක් ප්‍රමාද වෙලා එහෙම නැත්නම් මේවා අතර මාස දෙකක්වත් කාල තිබ්බනම් හොඳට ඉන් ඩීටේල්
අව මීට වඩා හොඳට පැහැදිලි කරන්න කාලය තිබ්බා. කරන්න දැන් නැද ඔකට මේ ඉරිද විභාගේ තියෙනවලුනේ. නේද? ඒ හින්දා අදයි විභාගේ ටාගට් කළා මේ ටික ඔකට හොඳට අල්ලගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. අපි අවසානයකට යන්න. අයිතිකර රුපියල් 20000ක මුදලක් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. අන්නර පළවෙනි එකේ රිවර්ස් එක. මොකද්ද? හතර ආයේ පැහැදිලි කරන්න. හරි. හතර බඩුතොගේ ප්‍රශ්නේ තියෙන්නේ. හරි. ඕක මෙහෙමයි. මං බඩුතොගේ වියදමක් විදිහට ගත්තා. ඔකට වියදම් පැහැදිලි කරන්න ඕනේ. හරි. දැන් ළමයි අපේ ව්‍යාපාරයක් බිස්නස් එකක් ගන්න කරන්නේ. බිස්නස් එකක් කරන්නේ. මොකද්ද කරන්නේ? අපි යම් කිසි තොගයක් මාණ්ඩයක් මිලදී අරගෙන අපි මේක රුපියල් 5ට ගත්තොත් මේක අපි විකුණන්නේ රුපියල් 10ට වෙන්න පුළුවන්. 10ට විකුණනවා වෙන්න පුළුවන්. නේද? 5ට අරගෙන 10ට විකුණන. ඕකනේ බිස්නස් එක කියලා කියන්නේ. නැත්නම් එහෙම එහෙම නෑ මම 10ට අරන් 5ට විකුණනවා කියලා කියන්නේ නෑනේ කවුරු. නේ බිස්නස් නම් අරගෙන ලාභයක් තියාගන්න. මේකට ලාභය එකතු කරලා තමයි විකුණන්න. එතකොට අපි ලාභය හොයන්නේ කොහොමද? විකුණුම් මිලෙන් අඩු කරනවා ගැනුම් මිල. එතකොට නේ අපිට ලාභය එන්නේ. දැන් විකුණුම් මිල කීයද? 10යි. ගැනුම් මිල කීයද? 5යි. එහෙනම් ලාභය කීයද අපට? 5යි. ඕකනේ ලාභය බිස්නස් එක කියලා කියන්නේ. නේද? එහෙනම් මෙන්න මේක අපි හඳුන ගන්නවා විකුණුම් ආදායම කියලා. මොකද්ද? විකුණුම් ආදායම. විකුණුම් ආදායමෙන් අපි අඩු කරනවා ගැනුම් වියදම. තේරුණාද? විකුණුම් ආදායම 10යි ගැනුම් වියදම 5යි. එහෙනම් අපේ ලාභය එනවා 5යි. මොන හොඳව අපි ලාභය හොයන්නේ. එතකොට අපි මේ ගන්න දේවල් වියදමක් විදිහට තමයි අපි හිතන්නේ. ඇයියේ? ගන්න දේවල් වියදමක් විදිහට හිතන්නේ ඇයියේ? මොකද ආදායම අපේ මුඛ්‍ය පරමාර්ථය මොකද්ද? ලාභය පරි. ව්‍යාපාරය. එහෙනම් ලාභය කීයද කියලා හොයන්න නම් අපි විකුණන භාණ්ඩ වල ආදායමෙන් ඒවා ගන්න දරපු වියදම අඩු කරන්න ඕන. තේරුණාද? ඒ හින්දා අපි භාණ්ඩ ගන්න ගමන් නැවත විකිණීම සඳහා මිලදී ගන්න දේවල් අපි ගැනුම් වියදමක් විදිහටයි සලකන්නේ. ගැනුම් වියදම කියලා සලකන්නේ. තොගයක් අපි මිලදී ගන්නෙ මොකටද? භාණ්ඩ තොගයක් අපි මිලදී ගන්නෙ ඇයි? මේ තොගේ කීයක් හරි තියාගෙන නැවත විකුණන්න. නේද? කීයක් හරි තියාගෙන විකුණන්න. අපි අරලිය ලොරිය ආවට පස්සේ අපි හාල් තොගයක් කඩේට බාගන්නේ ඇයි? හාල් කිලෝ එකකින් රුපියල් 5ක් 10ක් තියාගෙන විකුණ ගන්න. ඒකයි අපේ ව්‍යාපාරය, චිල්ලර ව්‍යාපාරය. නේද? රයිට්. එහෙනම් මේ ගැනුම් කියන වියදම අපේ භාණ්ඩ තොග ගණ්ඩ ගණ්ඩ ව්‍යාපාරයට අපේ ගැනුම් වියදම මොකද වෙන්නේ? වැඩි වෙනවා. සිග්නල් ඩ්‍රොප් වෙලා පොඩ්ඩක් කට් වුණා. හරි නේද? අහනවා නේද දැන් ආයෙ ඔක්කොටම? රයිට්. අහනවා නේ? රයිට්. 10 දෙනාම ඉන්නවා. 17ක් ඉතියා 17ම ඉන්නවා. රයිට්. අයින් වෙන්න බෑ කවුරුත්. හරි. එතකොට අපි භාණ්ඩ තොග මිලදී ගණ්ඩ ගන්න මොකද වෙන්නේ? භාණ්ඩ තොග මිලදී ගණ්ඩ ගන්න මොකද වෙන්නේ? අපේ වියදම වැඩි වෙනවා. නේද? අපේ වියදම වැඩි වෙනවා. එතකොට අපි මේ ගණුම් කියන ගිණුම අපි හර කරන්න ඕනේ. වියදම් වැඩිවීම බලන්න දිටටන් රීතියේ වියදම් වැඩිවීම අපි සකහන් කරන්න ඕනේ කොහොමද? හර විදිහට. තේරුණාද? හැබැයි අපි මේ ගන්න ණයට අපි ගන්න ණයට පස්සේ සල්ලි දෙන්නම් කියලා. එහෙනම් අපේ වගකීම මොකද වෙන්නේ? වැඩි වෙනවා. අපි පස්සේ සල්ලි දෙන්නම් කීකී ගන්නකොට අපි ගෙවන්න තියෙන ප්‍රමාණය වැඩි වෙනවා. වගකීම් වැඩිවීම අපි කොහොමද සටහන් කරන්නේ? බැරට. ඒ වගකීම අපි හඳුන්වනවා ණය හිමි වගකීම කියලා. ඒ වගකීම හඳුන්වන්නේ අපි
ණය හිමි කියලා. එහෙනම් අපි ණය හිමි ගිනුම දර කරනවා. හරි. මේක මම තව ටිකක් සරල කරන්නම්. අපි රුපියල් 30000ක තොගයක් සල්ලි වලට ගන්නවා. රුපියල් 30000ක තොගයක් මුදලට ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒත් ගැනුම් ගිනුම හරම තමයි. ඇයියේ? ගැනුම් වැඩි වෙනවා. ගැනුම් කියන්නේ වියදම. ඒ හින්දා ගැනුම් ගිනුම හර වෙනවා. හැබැයි අපි සල්ලි දීලා ගන්න. සල්ලි දීලා ගන්නකොට මොකද වෙන්නේ? මුදල් වත්තම අඩු වෙනවා. මුදල් වත්තම අඩු වෙනවා. එහෙනම් මොකද වෙන්න ඕනේ? මුදල් ගිනුම මොකද වෙන්න ඕනේ? බැර වෙන්න ඕනේ. අයියේ බලන්න දිස්සටන් රීතියේ වත්තම අඩු වීම නම් අපි සටහන් කරන්නේ බැරට. මුදල් කියන්නේ වත්තම. මුදල් අඩු වෙනවා අපි බැර කියලා සටහන් කරනවා. තේරුණාද? මම හිතනවා මේ ප්‍රශ්නේ අහපු කෙනාට ඒක පැහැදිලි ඇති කියලා හතර වෙනි ගර්භ දෙනුවා. හරි. අපි අවසාන එකට දැන් හය වෙනි එකට අයිතිකරු රුපියල් 20000ක් මුදලක් පෞද්ගලික ප්‍රයෝජනයට ගැනීම. ඔබ පොඩ්ඩක් විශේෂ ඝන දෙනවා. දැන් අපි අයිතිකරු ව්‍යාපාරයට මුදල් යොදවන එක හඳුන්වන්නේ ප්‍රාග්ධන යෙදවීමක් විදියට. රයිට්? එතකොට අපි ප්‍රාග්ධන යෙදවීම සටහන් කරේ කොහොමද? කොහොමද සටහන් කරේ? මුදල් ගිනුම හර ප්‍රාග්ධන ගිනුම එහෙම නැත්නම් හිමිකම් ගිනුම බැර කියලා සටහන් කරේ. අයිතිකරු ප්‍රාග්ධනය යොදවද්දි. දැන් අයිතිකරු ප්‍රාග්ධනය යොදවද්දී අපි සටහන් කරේ ප්‍රාග්ධන ගිනුම බැර කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයෙන් අයිතිකරුට දෙන්න තියනවා කියලා අපි සටහන් කරා. ඒ දෙන්න තියෙන එකෙන් අයිතිකරු කීයක් හරි අරන් යනවා. දැන් හිතන්නකො මෙයා මුදල් යෙදුවා 1000ක්. අයිති එහෙනම් මම සටහන් කරා. දැන් ඔන්න ව්‍යාපාරයෙන් අයිතිකරුට කොච්චරක් දෙන්න තියෙනවද? 1000ක් දෙන්න තියෙනවා. ওই 1000ක් දෙන්න තියෙනවා කියලා ව්‍යාපාරේ ලියලා තියන් ඉන්නවා. ඒ අතර දුරේ මේ මනුස්සයා මොකද කරන්නේ? 20ක් ගෙදර අරන් යනවා. මේකෙන් 20000ක් අරන් යනවා. මොකද වෙන්නේ? ගෙනියන්නේ සල්ලි වලින්. සල්ලි මොකද වෙන්නේ? මුදල් අඩු වෙනවා. මුදල් අඩු වෙනවා නම් අපි කොයි පැත්තට සටහන් කරන්න ඕනේ? මුදල් අඩු වෙනවා නම් බලන්න chart එක. මුදල් අඩු වීම කියන්නේ වත්කම් අඩු වෙනවා. කොහොමද සටහන් කරන්න ඕනේ? බැරට. බැර. මුදල් බැර වෙනවා. අයිතිකරුට දෙන්න තියෙන ප්‍රමාණය කොටසක් එයා ගෙනියනවා. එහෙනම් අයිතිකරුට දෙන්න තියෙන ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. නේද? ව්‍යාපාරයේ අයිතිකරුට දෙන්න දැන් 1000ක් තියෙනවා. ඒකෙන් 20ක් මේ අරන් යනවා. එහෙනම් තවදුරටත් දෙන්න තියෙන ප්‍රමාණය මොකද වෙන්නේ? අඩු වෙනවා. එහෙනම් හිමිකම අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා නම් අපි කොහොම සටහන් කරන්නේ? හර. අයිතිකරු ගෙනියන එකට අපි විශේෂ වචනයක් කියනවා. අපි ඒකට කියනවා ගැනිලි කියලා. පෞද්ගලික ප්‍රයෝජනයට ගෙනියනවා කියන එකට ඔයා ඕනනම් උතර පෑනෙන් ලියා ගන්නට ගැනිලි සිදු කිරීම. ගැනිලි. ගැහිලි නෙවෙයි ඈ. ඒ ගැහිලි කියන්නේ ඔෆිස් වලනේ. මේව නෙවෙයි අයිතිකරු ගෙනියන්නේ. ගැනිලි කියලා අපි ඒක හඳුන්වන්නේ ගැනිලි ගිනුම හර කරනවා. ඇයියේ? ගැනිලි ගිනුම කියන්නේ හිමිකම් ගිනුම. අයිතිකරුට දෙන්න තියෙන දේ එයා කලින් අරන් යනවා. ඒ හින්දා ගැනිලි ගිනුම හර ගෙනියන්නේ මුදලින් මුදල් අඩු වෙනවා. මුදල් ගිනුම බැර වෙනවා. මුදල් ගිනුම බැර වෙනවා 20000යි. තේරුණාද? මුදල් ගිනුම බැර වෙනවා. ඇයි? මුදල් අඩු වෙන නිසා. මුදල් අඩු වෙන නිසා. ඔන්න ඕක තමයි අපි ਦਿੱත්ත සටහන් කියලා කියන්නේ. රයිට්? කලබල වෙන්නපා අපි ඉදිරියේදී තව ගණන් හදනවා. ඒ හැම ගාණු දෙනුවකම ඔයාට ਦਿੱත්ත සටහන් ලියන්න තියෙනවා. ඒ හින්දා මේ කියපු කරුණු 6 විතරක් නෙවෙයි ඔයාට මම උගන්වන්නේ. ඉදිරියේදී අපි හදන සෑම ගාණකම ඔය ਦਿੱත්ත සටහන් තමයි අපි හදන්න පුරුදු වෙන්නේ. තේරුණාද? රයිට්. මේවා දැන් මේ ਦਿੱත්ත සටහන් මෙහෙම ලිව්වට මේවා කොහෙද අපි ලියන්න ඕනේ? හරි නා. මෙහෙම දෙයක් දැකලා තියෙනවද? මොකද්ද මේකට කියන්නේ? මොකක් කියලා හඳුනන්නේ මේක? මේක තමයි අපි ගිනුම කියන ආකෘතිය හඳුනන්නේ. මේකේ මේ පැත්ත හර පැත්ත, මේ පැත්ත බැර පැත්ත. ඝන දිනුවක් දිස්සට හර ලියන්න ගියාම අපිට මේ විදිය ගිනුම් දෙකක් වුමනා වෙනවා. ඒක ගිනුමක් හර කරනවා,
අනිත් කිරුම බැර කරනවා මේක නම් ගැනිලි කිරුම නම් අපි හර කරනවා මුදල් කිරුම නම් දර කරනවා අන්න එහෙමයි අපි දිස්සකහන් ලියන්නේ දැන් මේ අපි ඉගෙන ගත්තේ දිත්ත සටහන් ටික ගිනුම් ටික නැතුව දිත්ත සටහන් ලියන්න. හරිද? දැන් මම හිතනවා මේ දිත්ත සටහන් ටික ඔක්කොම ලියා ගන්න ඇති කියලා ඔයා. ලියාගෙන නේද තියෙන්නේ? අපි මේ ටික ගිනුම් වලටත් දාමුද? ලියාගත්ත දිත්ත සටහන් ටික. ඈ? පොඩි ටී ගිනුම් ගහගෙන ලියාගමු. ඒතර වාඩ පොඩි අවබෝධයක් එනවා කොහොමද ගිනුමට මේ ටික ඇතුළත් කරන්නේ කියලා. Right? හරි. පළවෙනි එකේදී කොහොමද එන්නේ? මුදල් ගිනුමයි ප්‍රාග්ධන ගිනුමයි. රයිට්. මම ඒක ගහලා පෙන්නන්නම්. පොඩි ටී ගිනුමක් ගහගන්න. මේක මුදල් ගිනුම. පොඩක් ඉන්න මම හදලා පෙන්නන්නම්. මේක ප්‍රාග්ධන ගිනුම. ඔන්න. දැන් මොකද කරන්නේ? ප්‍රාග්ධනයේ යොදවද්දි මුදල් වැඩි වෙනවා. එහෙනම් මුදල් ගිනුම හරවෙන්න ඕනේ කොච්චරද? ලක්ෂ 100ක්. අපි 1000යි කියලා දාමු. අන්න මුදල් ගිනුම හර වුණා ලක්ෂ 100ක්. හරි? ප්‍රාග්ධන ගිනුම බැර වුණා ලක්ෂ 100ක්. ඔන්න ඔහොම සටහන් කරන්න. ඒක ලබ මොකද්ද කරන්නේ? ගිනුම් දෙකේ නම් දෙක මාරු කරලා ලියනවා. මේ ගිනුමේ නම මෙතනින් ලියනවා. මේ ගිනුමේ නම මෙතනින් ලියනවා. මෙතන අපි ලියනවා ප්‍රාග්ධන ගිනුම. ප්‍රාග්ධන ගිනුම ලියනවා මුදල් ගිනුම. අන්න දිස්සතහන් ගිනුම් වල සටහන් කරන විදිය. තේරුණාද? මුදල් ගිනුම ලියනවා ප්‍රාග්ධන ගිනුම කියලා හර කරනවා. මේක තමයි හර පැත්ත. ගිනුමේ හර පැත්ත මේ පැත්ත. බැර පැත්ත මේ පැත්ත. ඒවා මාරු කරගන්න බෑ. හැම වෙලේම අපි මෙහෙම ලියනකොට ඔයා දැන් පොතේ මෙහෙම ලියනකොට ඔයාගේ දකුණු අත පැත්ත බැර පැත්ත. ඔයාගේ වම් අත පැත්ත හර පැත්ත. ඔයා පොත දිහා බලන් ඉන්නකොට දැන් ඔයාගේ පොත දිහා බලනවා මෙහෙමනේ ලියන්නේ. ඒතකොට ඔයාගේ මේ පැත්ත දකුණු පැත්ත බැර පැත්ත වම් අත පැත්ත හර පැත්ත. මේ තියෙන්නේ හර පැත්ත බැර පැත්ත. රයිට්? ඒක පටල ගන්න එපා. අමතක වෙනවා නම් මුල් දෙකේ මෙහෙම ලිය ලිය ගණන් හදන්න. එතකොට ඕක මතක් වෙනවා නිකන්. දැන් බලන්න ඔයා ලියාගත්ත දිස්ත්‍ර තහනත් එක්ක හරි නේද? මුදල් ගිනුම හර ප්‍රාග්ධන ගිනුම බැර විස්සකහන. අපි තාක්ෂණික ලියාගත්තේ උඩින්ම මුදල් පොත හර ප්‍රාග්ධන ගිනුම බැර. හරි, ඔන්න පළවෙනි සටහන දැම්ම. දෙවෙනි එක ඉන්නේ කොහමද? බැංකුවෙන් ලක්ෂ 20 20000ක බැංකු ණයක් ලබා ගැනීම. අපි මේ මුදල් පොතනම දාන්නත් පුළුවන් ඕන නම්. නැත්තම් වෙනම පොඩි මුදල් ගිණුමක් ගැහුවත් ප්‍රශ්නයක් නැහැ. මම මේකටම දාන්න. හරි? මම බැංකු ගිණුමක් දා ගන්නවා යටින්. බැංකු ගිණුම මේ පැත්ත හර මේ පැත්ත බැර. බැංකු ණයක් ලබා ගන්නකොට කොහොමද සටහන එන්නේ? මුදල් පොත හර. නේද? මුදල් පොත හර. මුදල් පොත හර. මුදල් පොත හර කරනවා 20000ක්. අපි ලියනවා ඒකට බැංකු ගිණුම. බැංකු ගිණුම බැර කරනවා මුදල් ගිණුම කියලා 20000ක්. මුදල් ගිණුම කියලා 20000ක්. कार्यालय उपकरण मिलदी गणीम कार्यालय उपकरण गिनुम कार्यालय उपकरण मिलदी गणील मुकदमें කොහමද මුදල් අඩු වෙනවා 35000යි
මුදල් පොත බැර කරනවා 35000ක් ලියන්නේ මොකද්ද ඒකට කාර්යාල උපකරණ ගිණුම් කාර්යාල උපකරණ ගිණුම කියන්නේ වත්කම් ගිණුමක් ඒක හර වෙනවා 35000යි විස්තරයට ලියන්නේ මුදල් ගිණුම අන්න ඔහම තමයි අපි ලෙජර් ගිණුම් වල ගනුදෙනු සටහන් කරන්නේ හරිද ලෙජර් ගිණුම් වල ගනුදෙනු සටහන් කරන්නේ හැම වෙලේම මේ සටහන් දෙක එක සැරේ තියන්න පුරුදු වෙන්න එක සැරේ ලියන්න පුරුදු වෙන්න එතකොට වරදින්නේ නැහැ තේරුණාද එක සැරේ ලියන්න පුරුදු වෙන්න වරදින්නේ නැහැ right hari api ilangata yan ithuru tika oy idire satahan karanda utsaha karanda taniyama right puluwan nam mata hadala mage group ekage thiyenawane mage number ekata ekara whatsapp karanna mama adu paadu balanna right prashnayak naha pote pinture ekak gahala photo ekak gahala mata whatsapp karanna man edakota adu paadu balanna monawada warad ekena thiyenawana ehemai modala karala thiyenawana ehemai mama balala kiyanne right hari puthe api ita passe yan उपयोगी पोत्रोटे पेपर्स गोड़ अहलदीप कर्म उपयोगी पोत् संबंधे मूलाश्र लेखन संबंधे इतना मम की अभी अर गिनुम कर क्रियावली कथागरादी अभी गणुदेन हनुनागेन हनुनागा मुणवागेन्द मूलाश्र लेखनवली मूलाश्र लेखनवली मूलाश्र लेखनवली हनुनागेन मेवा मुलिम सटहांकरा मुणवागे मूलिक पोत्र मूलिक पोत्तल मूलिम सटहन करान्ने मूलिक पोत्तल तेरुनाद अन्ने मूलिक पोत्ता मूलाश्र लेखन गेन तमा अपि दैन इगेन गन्न यान राइट ओयागे टेबल एके बलन्न मूलिक सटहन पोत् किला पोडि हिस्सनक दीला तियेनवा अपि एकरट टग गाला ए टिक सटहन करगमु मूलिक सटहन पोत् लियन्न मूलाश्र लेखन वलिन मूलाक्षर लेखन वलिन उपुटा गन्ना लद मेतिन हंदुनागत्यापि गनुदिनुवक् सिद्ध वुणा किला हंदुनागत्ते मूलाक्षर लेखन वलिन देन मूलाक्षर लेखन वलिन उपुटा गन्ना लद दत्त एहेम नत्तम तोरतुरु प्रथमेन्म सटहन करनु लबन पोत् प्रथमेन्म सटहन करनु लबन पोत् मूलिक सटहन पोत् लेस मूलिक सटहन पोत् एलैरक गाला लियन्न अपि एकट तव वचनयक् कियनवा एलैरा उपयोगी पोत् मूलिक सटहन पोत् एहेम नत्तम उपयोगी पोत् හරිද right එතකොට අපි හෙටත් මේ පන්තිය සුපුරුදු විදිහටම පැවැත්වෙනවා right එතකොට අපි මේක ඉතුරු ටික අපි මේ වගේම කතා කරනවා ඉදිරියට ඒ හින්දා පන්තියට දිගටම සම්බන්ධ වෙන්න විශ්වාස කරන්න විශ්වාසය තියාගන්න අපි මේ විශ්වාසය උඩරමෙන් රකින්නවා ඔයාගේ අවසාන ගිණුම් දක්වාම උගන්නලා තමයි ඔය කට්ටිය විභාගයට යවන්නේ right ඒ හින්දා විශ්වාසයෙන් පන්තියට සම්බන්ධ වෙන්න राइट उपयोगी पोत् मूलिक पोत् उपयोगी पोत् हनुनागा मूलाश्र लेखन की मनोवाद किया मूलाश्र लेखन अभी मे उपयोगी पोत् मे सटाक प्रश्न मेव तब गणदीन सीयत्ति सटाक मे तब सतर अरे इतना मे सटन पाड़ी मत की गुटर गंट रईट अरे लिया ट्यूटे मूलाश्र लेखन गणुदेनु गणुदेनु मूलिक सटहन पोत्वल गणुदेनु मूलिक सटहन पोत्वल गणुदेनु मूलिक सटहन पोत्वल सटहन किरीम संदहा सटहन किरीम संदहा तोरतुरु सपयन लियविली तोरतुरु सपयन लियविली लियविली
लिखित साक्षी लियविली लिखित साक्षी मूलाश्र लेखन लेस हंदुन्वाय मूलाश्र लेखन लेस हंदुन्वाय एक वरहन लिया तम नाम किए नवाट किए नवा मूलिक लियविली के लिए मूलिक लियविली उपयोगी लियविली मूलिक लियविली उपयोगी लियविली प्रभव लिपि के लिए तमाम पेपर एंड पुदा प्रभव लिपि के लिए मूलाश्र लेखन वलट राइट व्यापारे मुदल लभन मुखद मूलाश्र लेखने गण दिन स्वभाव मुदल लभीम मुदल लभीम मूलाश्र लेखने लादुपत लादुपत मुदल लभीम लादुपत लादुपत मुदल लभीम देवनी एक मुदाल गेवी मुदाल गेवी वाउचर वाउचर मुदाल गेवी इलांगे सुलु मुदाल गेवी सुलु मुदाल गेवी अभी एक ना सुलु मुदाल वाउचर है सुलु मुदाल वाउचर है इलाक बैंक वे मुदाल तैंपात किरी बैंक वे मुदाल तैंपात किरी मूलाश्र लेखने वेनवा बैंको तैंपत कोईता अंत्य नत्ता मुदल तैंपत कोईता अंत्य मुदल तैंपत कोईता अंत्य मुदल तैंपत कोईता अंत्य मेवा ओकाटी उदाहरण लिया दे बागेट मूलाश्र लेखन नाम कर उदाहरण देखा क्लिया उदाहरण तम वो देखा क्लिवा मर निर्वाचन दुनिया उदाहरण मूलिक पद तेम के हर इलाक बांड नायट गणीम इलांग धन दुन में स्वभाव बांड नायट गणीम मूलाश्र लेखन ගැනුම් ඉන්වොයිසිය ගැනුම් ඉන්වොයිසිය ඉන්වොයිසිය ගැනුම් ඉන්වොයිසිය ඊළඟට බාණ්ඩ ණයට විකිණීම ගනුදෙනු ස්වභාවය බාණ්ඩ ණයට විකිණීම විකුණන්නේ කවුද අපි व्यापार एक मूलाश्र लेखन विकुनुम इन्वॉइसिय विकुनुम इन्वॉइसिय बांड आपसु येवुम अभी गन्ने आपो अपट हरवल यवंट बांड आपसु यवी
මූලාශ්‍ර ලේඛනය හරපත හරපත ඊළඟ එක බාණ්ඩ ආපසු එවුම් අපි විකුණන දේවල් ආපහු එවනවා අපිට බාණ්ඩ ආපසු එවි මූලාශ්‍ර ලේඛනය දරපත ඊට පස්සේ ඔය කිව්ව ගණදෙනු වලට හැර වෙනත් ගණදෙනු තියෙනවා ඒවා අපි සටහන් කරන්නේ පොදු ජර්නල් එකේ වෙනත් සටහන් වලට ඔන්න උදාහරණ කීපයක් ලියන්න ඊළඟ එක ලියා ගන්න වත්කම් ණයට විකිණීම වත්කම් ණයට විකිණීම ක්‍රමාදාල ලියා ගන්න ගණදෙනු ස්වභාවය 8 වෙනි එක 9 වෙනි එක වත්කම් ණයට විකිණීම වත්කම් ණයට ගැනීම ඒ ටික ඔක්කොටම වත්කම් ණයට විකිණීම වත්කම් ණයට ගැනීම වැරදිනි වැරදි කිරීම වැරදිනි වැරදි කිරීම ආරම්භක සටහන් ඔය ඔක්කොටම මූලාශ්‍ර ලේඛනය වෙන්නේ ජර්නල් වවුචරේ ජර්නල් වවුචරේ जर्नल उन्हें मेरा जर्नल के लग की ना बहुमत लीना कमाए का दाला लीना आल रायन में दाला लीना जर्नल के लग लीना जर्नल के लग लीना जर्नल वाउचर है राइट नहीं तो बड़ा पे विजुल बिला डूमे पावा काट्टे के इंटर बुलवां गुड़ाक पुला ठाटा है हाथली स्पार्ट वागे राइट मुदाल पोते චෙක්පත් මගින් ගණදෙනු සටහන් කරන විදිය කියලා දෙනවා චෙක්පත් අගරු බීම් ගැන කියලා දෙනවා රයිට් සුළු මුදල් වවුචරය ගොඩක් දේවල් තියෙනවා රයිට් අපි මේ ටික කරනවා පිළිවෙලට කරගෙන යනවා මේ ටික හරි නිබන්ධනෙ දුන්නේ ඔකටට කලින් දැනගන්න ඒතර ඔකට දන්නා මොනවද කරන්න කියලා සමහරට අපේ පළවෙනි ගෲප් එකේ හිටියා මං හිතන්නේ පිරිස 60කට ආසන්න ප්‍රමාණයක් හිටියා කොහොමරි අපිට දැන් 20කට ආසන්න ප්‍රමාණයක් මුදල් ගෙවලා තියෙනවා කියලා අපට අපේ ඕඩිනේට ආරහා දැනගන්න ලැබුණා. හරි. එතකොට සමහර පැතිවල විදුලි විසන්දවීම නිසා සම්බන්ධ වෙන්න බැරි වෙන්න පිරිසකට අපි ඒ කට්ටිය රෙකෝඩින් එක ලබලා දෙනවා. ඒතර ඔය කට්ටිය යාළුවෝ ඉන්නවා නම් අර ගෲප් එකේ 60ක් ඉන්න ගෲප් එකේ. ඒතර ඒ කට්ටිය දන්නේ නැහැ නේද දැන් අපි කොහොමද උගන්වන්නේ කියලා නේද? තවත් ඇකවුන්ටින් ක්ලාස් එකක් කියලා හිතන්න ඇති. නමුත් දැන් ඔය කට්ටියට තහවුරුවක් දෙන්න පුළුවන් නේ කොහොමද උගන්වන විදිය කොහොමද අවබෝධ වෙන්නේ නේද? ඒ හින්දා ඔය කට්ටිය යාළුවෝම තමයි ගෲප් එකේ ඉතුරු කට්ටියත් ඒ කට්ටියත් දැනුවත් කරන්න මෙන්න මේ විදිහට තමයි ක්ලාස් එකේ වැඩේ කෙරෙන්නේ සහ ඔය කට්ටියත් මේ අපි කියලා දුනේ වගේ මොන හරි නොතේරෙන තැනක් අපහැදිලි තැනක් තිබ්බොත් මට හරි අපේ කෝඩිනේටර් හරි විෂය සම්බන්ධයෙන් මොන හරි අපහැදිලි දාලා තිබුණා මට ඩිරෙක්ට් මැසේජ් කරන්න වට්ස්ඇප් කරන්න ඒත් අපි ඒව හෙට දවසේදී निराකරණය කරගෙන යන් ඔය කට්ටියත් මං හිතන්නේ පේපර්ස් ටික මේ වෙනකොට පරිශීලනය කරලා ඇති එතකොට මමත් පරිශීලනය කරලා තියෙන හැබැයි ඔය කට්ටියන මොන හරි දෙයක් කියන්න දිනනවා නම් සර් පොඩ්ඩක් මේ ටික වැඩිපුර අපට කරලා දෙන්න මේ ටිකෙන් තමයි ගොඩක් එන්නේ ඔය කට්ටිය එක්ස්පීරියන්ස් ඇතිනේ ඔය කට්ටිය EB ලියපු කට්ටිය ඇති මෙතන මීට කලින් ඒ හින්දා එහෙම මොන හරි දෙයක් තියෙනවා නම් මට වට්ස්ඇප් කරන්න ඒතර අපි ඊළඟ දවස් තුනේදී මම ඒවා දැනට මම ඉදිරි දවස් තුන සැලසුම් කරලා තියෙන්නේ මොනවද වැඩ ටික කරගෙන යන්නේ කියලා අද අපි ප්‍රමාණවත් තැනකට ඇවිල්ලා තියෙනවා රයිට් අද අපි ඔය කට්ටිය හම්බුන පළවෙනි දවසේ ඉඳ ප්‍රමාණවත් මට්ටමකට ඇවිල්ලා තියෙනවා හෙට අපි මීට වඩා වැඩි දුරක් යන්න බලාපොරොත්තු වෙනවා ගණන් ටිකක් වැඩිපුර හදන්න බලාපොරොත්තු වෙනවා රයිට් බැංකු ගිණුම මුදල් පොත චෙක්පත් අගරු වීම සුළු මුදල් පොත රයිට් ඔය කියන ගණන් ගොඩක් හදන්න බලාපොරොත්තු වෙනවා ඒ හින්දා ඔකට අනිත් සගයන්ටත් යාළුවන්ටත් පැහැදිලි කරලා දෙන්න ඉතින් අද සම්බන්ධ වෙච්ච බැරි වුණායට හෙට මුදල් ගෙවල සම්බන්ධ වුණොත් අපි අද රෙකෝඩින් එක ඒ කට්ටියට ලබලා දෙනවා හරි ඒ හින්දා ගැටලුවක් වෙන්නේ නැහැ අවශ්‍ය යාළුවන්ට සම්බන්ධ වෙන්න කියන්න මේ විෂය හොඳින් සමත් වෙන්න අවශ්‍ය නම් අපෙත් එක්ක එකතුලා වැඩ ටික කරගෙන යන්න කියලා
ඒකටියෝ දැනුවත් කරන්න දැන් ගොඩක් කට්ටියට අයිඩියා ගන්න නැහැනේ කොහොම උගන්වයිද මොනවා කරයිද කියලා නේද අපේ ඉන්න බින්දුවේ ඉඳලා පටන් ගත්තා හැබැයි 100ට වෙනකම් අපි සියලු විෂය කරුණු ටික ආවරණය කරපයි අපි ඉදිරියට යන් ඊට පස්සේ තියෙනවා පළවෙනි මූලාශ්‍ර ලේඛනයේ වැදගත්කම් ගැනද අපි ලියන්න ඕනේ ඊට පස්සේ කියලා දෙනවා මූලාශ්‍ර ලේඛනවල වැදගත්කම ඔකට ටික පේපර් වලත් අහලා තිබ්බා වැදගත්කම ප්‍රයෝජන ওই ටිකත් අපි ලියන්න. රයිට් ලියන්න පළවෙනි එක ගනුදෙනුව පිළිබඳ වැදගත්කම් යටතේ ලියන්න පළවෙනි එක. ඔය පේපර් එකේ ඔකට ටිකේ අමු අමුවේ අහලා තිබ්බ ප්‍රශ්න. රයිට් ඒවට උත්තර කෙලින්ම මේ ටියුට් එකේ තියෙනවා ඒක. ලියන්න ගනුදෙනුව පිළිබඳ සියලු වැදගත් තොරතුරු ගනුදෙනුව පිළිබඳ සියලු වැදගත් තොරතුරු හෙලි කරගත හැකි වීම දෙවනියට ගිනුම් කරන ක්‍රියාවලියේදී ඇතියෝ අඩුපාඩු දෝෂ වංචා අක්‍රමිකතා යනාදිය හෙලිදරව් කර ගැනීමට හැකිවීම හෙලිදරව් කර ගැනීමට හැකිවීම ඔකටියේ එක්ස්පීරියන්ස් ඇති ඔෆිස් වල එහෙමනේ සමහර අය ඔය ප්‍රයිමරි ඩොකියුමන්ට්ස් එහෙම නැත්නම් ඔය මූලාශ්‍ර ලේඛන වෙනස් කරනවා ගොඩක් කට්ටිය බිල් එක ගේනවා ඔෆිස් එකට ගෙනාවට පස්සේ නේද බිල් එකේ තියෙන්නේ කොහොමනම් මේකට ඉස්සරහින් එකක් දානවා හැබැයි එයා දන්නේ නැහැ මේක ලියලා තියෙන්නේ ඩබල් කාබන් කොපියක් උඩ තියලා. එතන මොකද වෙන්නේ? ඩබල් කාබන් කොපි එක තියලා ලිව්වොත් එහෙම ඒක යම් කිසි ඔෆිස් වල නැත්නම් ව්‍යාපාර වල භාවිතා කරන ආරක්ෂිත උපක්‍රමයක්. මොකද වෙන්නේ? ඩබල් කාබන් කොලේ ලියලා තිබ්බොත් එහෙම අපි මේ ලියන එක හැම එකක්ම මේ කොලේ පිටපැත්තේත් වදිනවා. හැබැයි ඒක දන්නේ නැති කෙනෙක් මේක ඉලක්කම් වෙනස් කරන්න ගියොත් අන්න අහු වෙනවා මූලාශ්‍ර ලේඛන වෙනස් කිරීම තුලින් මේකයි මූලාශ්‍ර ලේඛන වල වැදගත්කම වෙන්නේ. රයිට් ඒව අපට අනාවරණය කර ගන්න පුළුවන්. තුන්වෙනි එක ගනුදෙනුව සිදු වූ බවට සනාථ කෙරෙන සාක්ෂියක් වීම. දැන් අපි ඔකට ලයිට් බිල් ගෙවනවා. අපි මහ ජනතාව විදියට ඉලෙක්ට්‍රික් බෝඩ් එකට ලයිට් බිල් ගෙවනවා. හැබැයි මොනවා හරි වෙලා අපේ ලයිට් බිල කපන්න එනවා. අපි ගෙවලා නැහැ කියලා. එතකොට අපි මොකද කරන්නේ? අපිට අග්ගාල අර පෝස්ට් ඔෆිස් එකකින් අපට සීල් කරලා දුන්න රිසිට් එක ඔක්කොම පෙන්නනවා. මේ තියෙන අපි ඔක්කොම ගෙවලා තියෙනවා. පෝස්ට් ඔෆිස් එක ඔයාලට ඉලෙක්ට්‍රික් බෝඩ් එකට සල්ලි දුන්නද නැද්ද කියලා අපි දන්නේ නැහැ. අපේ පෝස්ට් ඔෆිස් එකට සල්ලි ගෙවලා තියෙන්නේ. මේ තියෙන්නේ සීල් එකත් එක්ක. ගනුදෙනුව කරපු බවට මූලික සාක්ෂියක් ඒක. තේරුණා? ඔකට ටිකේ වගේම දුන්නේ නැහැ. රයිට්. හතරවෙනි කරුණ ගනුදෙනුව සිදු වුවාට මූලික සාක්ෂියක් වීම. හතරවෙනි එක ලියන්න මූලික සටහන් පොත් පිළියෙල කිරීමට ප්‍රයෝජනවත් වීම පහ ගනුදෙනු සත්‍යාපනය කිරීම සඳහා කියන්නේ ගනුදෙනුවක් උනාය කියලා තහවුරු කරගන්න සත්‍යාපනය කිරීම සඳහා විගණනයේදී යොදාගත හැකි වීම ඔකට ටික ඔඩිටර්ස් ලයිනවනේ ඒ කට්ටියට පෙන්වන්න තියෙන ওই ටික තමයි අපටනේ
කරපු කියපුවාට අන්තිමට සාක්ෂි ඉතුරු වෙන්නේ ෆයිල් එක විතරයිනේ. ඔකට කරපු වැඩවල ඵලදායිතා වැඩවල සංවර්ධන ව්‍යාපෘතිවල නේද? අන්තිමට ඉතුරු වෙන්නේ ෆයිල් එකනේ. ඔෆිස් එකේ කියනවානේ ෆයිල් එක විතරක් ෆයිල් එක හොඳට මේන්ටේන් කරන්න ඕනේ කියලා වැඩක් කරාම. ප්‍රොජෙක්ට් එකක් කරොත් ඒ ප්‍රොජෙක්ට් එකේ ෆයිල් එක කම්ප්ලීට් කරලා තියන්න. ඒක තමයි අන්තිමට මූලික සාක්ෂි විදිහට ඉතුරු වෙන්නේ අපටනේ. ඒ වගේ තමයි මූලාශ්‍ර ලේඛනත් අපි කරපු කියපුවාට සනාථ කරන්න ඔඩිට් එකට අපිට ඉදිරිපත් කරන්න සත්‍යාපනය කරන්න අපට හම්බ ඉතුරු වෙන්නේ ඔය කියන මූලාශ්‍ර ලේඛන ටික. රයිට් ඒක ප්‍රයෝජනයක්. ඊළඟ කරුණ 6 විශ්වාසදායි ලෙස මිනුම් කටයුතු කළ හැකි වීම මිනුම් කටයුතු කළ හැකි වීම මිනුම් කටයුතු කළ හැකි වීම මූලාශ්‍ර ලේඛනයට අත්සන් යොදා ඇති නිලධාරියා වෙත එහි වගකීම පැවරිය හැකි වීම එහි වගකීම පැවරිය හැකියි. මොකටික ඔෆිස් වලත් ඉන්නවනේ. සාමාන්‍ය එක්සිකියුටිව් ඔෆිසර් කෙනෙක් වගේ කෙනෙක් මේ සයින් කරන්නේ බිල් වලට, වවුචර් වලට, එහෙම නැත්නම් ඉන්වොයිස් වලට එහෙම. ඒතොර ඒක යාගේ වගකීමක්. ඒක යාට කියන්න බෑ. අනේ මම දන්නේ නැහැ. මට කෙනා මම අස්සන ගෙවුවා. මේකේ මොනවද තිබ්බද කියලා මම දන්නේ නැහැ කියලා කියන්න බෑ එකක්. ඒක ડોකියුමන්ට් එකක් නා. ලීගල් ડોකියුමන්ට් එකක්. රයිට්. යාට ඒක අස්සන් කරොත් යාට වගකීමක් තියෙනවා. රයිට්. හරි. හොඳයි. එහෙනම් අපි අද මූලාශ්‍ර ලේඛන සම්බන්ධයෙන් කතා කරා. ඊට පස්සේ ඔකට ටියුට් එකේ දීලා තියෙනවා බලන්න. ලදුපත වවුචර් එක කියන්නේ මොනවද? ඒ වගේ අන්තර්ගත කරුණු මොනවද කියලා. ඉතින් ඕවා ටික ආය අපි ලියන්න ඕනේද? වවුචර් එක අන්තර්ගත කරුණු මේවය කියලා. ඈ? ඒවා ලියන්න අවශ්‍ය නැහැ. වැඩිහිටි කට්ටියනේ නේද? ඔය ටික හොඳට බලාගත්තම ඔයාගෙන් පේපර් එක අහලා තිබ්බොත් මූලාශ්‍ර ලේඛන කියන්නේ මොනවද? මූලාශ්‍ර ලේඛන එක අන්තර්ගත කරුණු පහක් ලියන්න. මොනවද අන්තර්ගත වෙන්නේ? ගණුදෙනුව සිදු වූ දිනය. ගණුදෙනුවේ වටිනාකම. ගණුදෙනුව සිදු කළ ආයතනයේ නම සහ ලිපිනය. හරි, දරුවෝ ඔන්න කරන්ට් එක නම් ගියාද? රයිට්. ඒ හින්දා අපි දැනට